යි තෙරවන් සරනයි සිරදනටම ඉතින් අපි ගිය සතියේ අනිච්ච දුක්ක අනත්ත කියන ්‍රඩක්ෂණය ගැන කතා කරා. ඉතින් එක අවසායේ දී කිවන්නන්නේ හේදදි මයාලගින් ප්‍රශ්ණැකහවා මිට අවුරුද්ගකට කලින් හිටපු යම් නමකින් හඳන්නන ඔයයි දැන්ඉන්න ඔය දෙන්න මෙක් නෙද නැත්තන් සම්පූර්ණයම කිසිම සම්බන්ධයක් නැති දෙන්න නෙද්ද කියලා. සම්හරකිව්වා අපේ යම් කිසි දේවල්ටි එකක් වෙනස් වුනාට එකමක්කෙන තමයි මෙතන ඉන්නේ තව සම්හරකිව්වා එක් නෑ හුදු මතක මාතරා ික් පමයි තියෙන්නේ. එකට ම ඇහුව ගියාවරුද්දේ ඔයාලගේ ඇතින් මිනිෙක් මැරුණනන්. වැරදීමක්කින් හරි නැත්තන් හිතාමතාහරි මිනිියක් මැරුවනක්. ඒ පිළිබඳද ඇම්කිසි කණගාටුවක් තියෙනවනම්. ඒ කනගාටුව පශ්වත්තාපේ තියෙන්නේ ඔය කියන මතක ටිකත් එෙක්කද. එහම ඇත්තන් අර ගියවුරුද්දේ ඔයාවිසින් මරපු මිනියමරපු ඔයා එක්කමද කියන.ඉතින් තවක්කෙනෙ කිව පංචස්කන්දය කියල ඇත්තකක් මෙතන තියෙනවා. ම කිය ඉතින් අන්නේ පංචස් කන්දය ක කියන්න මොකද කියන්නේ එකක අපි තේරන සංකල් පාර්ශයෙන්ග ලිහා ගැන්න තමයි අද අපපි උත්සා කරන්න. ඉතිං අපි මේ සාකච්ඡාවේ දහවෙනි සතියට ඇවිල්ල තියෙනවා. එකන අප මස තුනකට ිට්ු කාලයක් මේ කතාව කරදිෙන නොේද. සැපතැම්බර් ම සිත්‍ර දල. ඉතින් මෙතෙක් අපි කරපු කතාවල්වල යම්කිසි දේවල් ටිකක් අපි කතාකරා සාකච්චාවට භාජනය කරා ඒකින් කිසියම්ම ප්‍රයෝජනයක් ඔයාලට තියෙනවාද. ඒම යාලගෙන්ම විම්මසන්න ෝනනි පසෙට අප වැඩදුර මසුම ඇතවම ප්‍රෝජන ති නද කියලා. ඉතින් ඇතවම මිනිහට ජීවිතය වෙනස් කරගන්න ඕන්නන අප කතාකරපටික හොඳටම ඇති. අවශ්‍ය මූලි පනීඩ එක තියෙන. අපි මේ දැන්කතා කරන්නේ පරිවාර දැනු පද්ධතියක් විතරයි. ඉතිං ඉහත කාලෙක හිටිය උපතිස්සකෝලිය කියර යාලෝ දෙන්නෙක්. දවසක්ේද ෑවා ගිරක්ග සමජක උත්සේයට. ඒගේ උත්වලට දැන්හල කිය ස්ටක්්නයිට් කියල හමනැත්තන් ඒගේ තාානවලට ට්‍රිප් ලබ් කියල කියනවා. ලංකාවන කැරක ලබ් කියල කියන දැන් ොයාාව පිපීනම කැරක කියන්න සසිදු කියනවට ලංකාවෙන හමක්න තියන්නේ. ඉතින් මිනිස්සු සතුවෙන් න තැවට තරන දන්නත් සතුවවෙන්න කියිය එයාලට කියන් තේන නැ යන්කිසි අඩු පාඩක් අට තවන ජීත නවා කිය යි ටයිල්ල නවා කියලා ඉතින් එයාලත් තියන ප්‍රශ්න මොක්ද එයා හොයන්න ොක්ද කියනක හරි ද සත්තිව ඒකටියගේ කතාව යමකි අරකට බැලුවම. යමකිසි ප්‍ර්නයක් යන බවතියෙනවා යම්කිසි දෙයක් හොයනවා කියලත් දන්න. ඉතින් එදාපපු ප්‍රශ්නයට එදන්න යම්කි කාරක ත් රක් හන දැඩව හන්ස ව දැන්කකාලන ි ස් කරනපුල ම දේකාල දන්න මට තේරන දිට සංජය කියන ප්‍රසිද් ගරුවරයාාවට ගිය සජය පරිබ්්‍රාජගයගාවට. එත්තනගේ මූලික සංකල්ප ඉගනකත්ට පස්සේ යාලට වචනයක් ඇහෙනවා අස්ස ජිහා රහතන් වහන්සකින්. ඉතිං ඒ වචනමො කක්ද ඒ දම්මා හේතුපබවා ඒ සං හේතුන් තතාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ ඒවංවාදී මහාසමනෝ. යම් කිසි හේතුවකින් ප්‍රභවවෙන හටගන්න යම් ධර්මතාවයක් තිබේ නම් එහි හටගැනීමට හේතුව සහ ඒ ධර්මතාවේ හේතුවල නිරෝධය මේ මහාශ්‍රමණය උදුහාමුදුරුවෝ දේශනා කරනා කෙනෙ තම එක තර තේරම ඒ දම්මා හේතු පබවා. පබවා කියන්නේ ප්‍රභවෙන. ඒ ්‍රව ය කිසි ධර්මතාවයක්ත් තිබේන හට ගැීමට හේතුවහම හේතුවල නිරෝද දේශනා කරනවා කියලා ති මෙතන ොක්ද ධර්මාවය ඒවගේමහැමතිෙන් ප්‍රශ් හන ධර්තාව මොකද කියනෙ දන්න එනකට තේරුම් රහකිට. ඇ මේ ධර්මතාව තේරුම් අරගන්නවා කියන්නේ ඉගෙන ගෙන හිටියයි කියන්නේ. අප මේවෙලාව කයිනත් කතා කර ධර්මතාව න්‍යායත්මකවන්නවා ශස්ත්‍රියය දනගන්නවා හමක් නෙවේ මතනද කතා කරන්නේ ම පොන්දනම අවබෝධ වන තේරුන්. තේරෙනවා කියන එකි ඇත් එකෙන් අප අත්තම අදස් කරන්න මොකක්ද කියනෙ පැහදිි කරන්නම් කියලා නමුත් අදත් ඒකට දවසනෙවේ මං ඒක අනිවාරම පැහදිි කරන්න මොකද අපි තේරුම් ගන්නවා අවබෝධ වෙනවා කියනකෙන් අපි අදහස් කරන්න කියන එක. කෙසේවත් මට කියන්න නුනේ පහුගේ සති දායම අපිට යම කවබෝධ කරගන්න හොන්දටම ප්‍රමාණවත්. කෙනෙක්ට හිතේ මම මේ ඔක්කොම සාකච්චාටි කැහවා නමුත්යි කියනකි විශේෂ පණීඩක් මේක ගැබ්වෙලා තිබූ නෑන කියලා. එහිතෙන්න්න පුලුවන් ඇත්තට මේ පනිවිඩේ මේ සාකච්ඡාව වචන ඇන්ලයිස් කලා හොයන්නයන්න එපා. තමන්ගේ හිතර මේක ඇහුවම දැනෙන මොකක්ද කියන්නේ ගැන පොඩ්ඩක් නිදහසේ කල්පනා කළ බ මොකක්ද මේ දැනෙන්නේ කියලා. එහෙම කල්පනා කරන කොටත් මොක්ව තබුවේ නැහැ නමුත් මොකක් හරි පැත්තකට ඔයාල අල්වවෙලා මකර ික්ෂණ එකට තල්ලුවයි ම ැත්තම් මේ දිගට මේ වගේ කතා අහගෙන දිගටම යන්න. අපි සමහලට දැකලතින එකම පොතක් දෙතු දෙවැනි පාරට කියවනකොට කලින් පාර නොදැක්කටක අපිට පේන්ඩ ගන්න. ඉතිං ඒකත්තෙක්ම පොඩිකාල මංකල්පනා කර තන් ශිෂ්‍යත්තු විභාගේ කියන්නේ පහසර ලාමට ික මර විාග. න ල් ල් විභාගේ නකට තිේවා ිෂත්තු භාගේ කියෙන්නේ රිරජුගේ එක ච්චර අමාරුවක් නෙවී. ඉතිං ඕලෙවල්ලියල ඒලෙවල්. වි ාගටාව. අපිතමක මැට් ේ ර කිය ලවල් මැ් ඉද ඒවල් මැත්් එකටාවම අපට ේරවා ඕවල් කියන කොච්ච සරල සරල ගනිත යදදි කියලා. හැබයි ඉටස් ද ඒවල ත් තිවර වෙලා කැම්පස් එකට ගහම ට මතකයි මොරටුව කැම්පසේ පලවවිනි ලක්ෂක අපට තිබුණන මැත මටික් ල් ඒක පලවිනි පැය බාගේ අප ඒලල්ල ගනකත් සංල්පටක ඔක්ො විර හැ බාග. ඒ ඒක ලොක වැගත් මදල තිබුණ වල්ල තිය ගනිතමය සංකල්පට ඒටික පැබාගෙන්ිවර කලලා ඊට පසේතනින් හැට තියෙනකක් උගන්න ගත්තයිය හෝල්ලකේදී. ඉතිං ශිෂෂත්තල මේ ශිෂ්ෂත්ත කරනලා මේ ඒවල් කලාසික ඉන්දුවට එයට මුකත් තේරණනෑ. හැබැයි කැම්පසියනලාමක් ඇවිල ඒවල් ලාසික ඉද යට පැෑබාගෙන් එක තේරෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ බුද්ධදර්ශනයත් අපේ ප්‍රඥ්ඥාව කුස්සලේ මෝරල තියන තරමට වඩල තින තරම තමයියට තේරෙන්නේ. ඉස්ස ස්කෝල දෙ න ුල ාවගේ මේ හතික පත්‍ර කියලක් මකද දන්න.ඒවනට ඇතම මේ කුසලතාව කියක ස්කෝලෝල මනින්නන්නේ දැනුම. එමන නොලේජ් තම එක මනින්නේ. නමුත් අපි මේ කතා කරන කුසලතාවය සහ දැනුම කියන්නේ දෙක්. සර්ලගමක සරලව ගත්තො අපි කියමු කුසලතාවය කියන්නේ අපි ගාව තියන නොලේජ් හෝ ඉන්ෆෝමේෂන් නවල්ට ඩිරෙක්ලි සම්බන්ධ නැති ස්රෘජුවම සම්බන්ධ නැති වෙන හැකියාවක් කියලා හරියටක් තියන මසල් මෙමරි කියලා. නම දන් ටෙස් හනල මෙක්ට බෝල න කොටම යක ගහන්නෝනි හොමදක යටට තේරෙන. ඒක කොච්චරක ප්‍රවීනයක්ද වෙන් කිය තීනය වෙන්න යක කෝචර පුරදු කරල දීමවාද කියනකුඩ. ඉතින් ෙනිස් ගහනඒ ළමයා තමන්ට ඒ එන්න බෝලිට හරල්ල කරන්න කල්පන කර බල හිතරනවේ යාම් කි ඉවකින්න්වාගේ යාගේ ඇගෙන්ම කියනවා මෙන්න ක තමයි මං ගහන්න න හරිම ට්ක කියලා ඒකරතමයි මසල් මර කියන්න. ඉතින් යිපරක්ක ප්‍රීනත්වය තමන් ප්‍රරක්ටිස් කෝුඩ. හොදුරට ඳද පවතිනාරයක අදහසත්තින අපිට මොගක් හරි දේක විශය ප්‍රවීණයක් වන්නවා අප එක 10,000නවස් ප්‍රක්ටිස් කරණඩ ෝන කරනක සාමාන්‍ය පටහිරතියෙන මතයක්. ඉති මේ බුදු දහම කුසලය හොයාගැනීම තමයි ආර්ය පරීක්ෂණය කියන්නේ අලතිනවදන්න බුදුහාමුරුවොත් මේ පර්දේශනය දිගටමේදෙන එ බුදුහාමුරුව කියන්නේ කින් කුසල ගවේසි, කුසලය යනු කුමක්ද. කියලා හොයමින් තමයි අ උපතිස්සකෝලිය බුදු හාමුදුරෝ ඒ වගේ ගොඩක් කට්්‍යිය මේ ආර්ය පර්ශ්ණය යෙදිල තියෙන්නේ. හැබැයිතිං මම කොච්චර කුසලේ ගැ කිවත් ඔයාල කැමැති කුසලයට නෙවෙයි. ඔයාල කැමැති දැනුමට. ඉතිං මම දැනුුව දෙන්නම් පංචස්කන්දය පිළිබඳ. හැබැයි මෙත ද පොඩ්ඩක් ඔයාලට ඉවසන්න වෙන ඇත්තර්ම අපිට පංචස්කන්ධය කතා කරන්න ව ලබන සතියේ පංචස්කන්දය ගැන කතා කරන්න කලින්. ඊට අවශ පරිවාා දැනු පද දිටික අපිට එකතු කරන්න වෙන. මේ දැනුම වෙන කිසි කෙනක් ගැ නවෙයි මේ ැනුව තමන් ගැම වෙන්ඩෝන. ඒක කියන්නේ ොකද තමන් කියන අපේ ඇස කන නාසය දීවශරීරය. සහම් හිතීම. ඔන්න ඔය ටික ගැන තමයි අපි සරලව කතා කරන්නේ එතඟ මටතේරී මේ කතාව හරිම සරලයි කියලා. නමුත් මේ සරල කතාවතුර සමහරට ම ගම්ිීර සත්වයක් හැගිලා තියනවා යව දාහරනැකිතර මගේ පිටි පස්ස සුප පා ිති්‍යත්තිීම. ඔ ිතිය බැල බැල්මට සදුප පට සරල බිත්තියක් නමුත් ිත්තිය ගොඩ ිට් ලා රීක්ෂය කරො. ටේවා මේක නොයකුද ජාතිය සංසිදධ බලාගන්න පුලුවන්. හිතමකු ප්‍රබල අන්නේක්ෂක්ගේ ඇහැක් අපිට පහල වෙලා චක්කුංගුද පාද වෙලා අපි ඒ සම්මින් කර ගන්නවා. එතකොටි මොලින්ම පේනවා මේ දෙනන කුණුරඩටික. ඊට පස අපිට පේනවා මේ විිත්්‍යය තියෙන වල ොඩලි ලොක වෙලා පේනවා. ඊට පස ඊටත්තලලා පොි විශබීජ පේන. ඊට පස්ස ඊටත්තලලා පොඩි පරමුණනු පේවා. ඊටත්තලා පොඩි කොන්ටම් පාටිපස් පේවා. ඔන්නොඔවගේ අප හේතියන ප්‍රබලත්වවඩ මේ සරලබිත්තියේ ඉතාමත් ගැඹුරුදයක් සංකීරණත්යක් අපිට දකින්න පුළුව. හැබැයිති උඩිම් පල්ලෙන් බලන හැක කොච්චර බැලුවත් සරබිත්්‍යයක් විතරමයි පේන්නේ නමුත් තිීක්ෂණ හැකටය ගැඹුරු දර්ශණයක් විදිර පෙන්ඩ පුලුව. ඉතකම ගිය සති අපට ප්‍ර්ණයක්කාාව විශ්වාස ගැන. එතන ම මුත්තරයයක් දුන්න මේ සාකච්චාව අපි කරන්න විශ්වාසවලට වඩ නිරීක්ෂණයට ල්තැදීලා කියලා ම මේ තදර වි හ කරන්නග. පටම ලක හා බලඩ ලම් ප්‍රධානකම දෙකත්තිය. පොඩිකාලේ මතකදන්න ඉසරාපී සෙල්ලන් කර එකගේමක් එන්නෆස් කියන්න නීඩ ෆොස්පීට කාගේමක් ඒක තියනවයි කාගේමක අපිට කැමර ඇංගල් සිිලෙටකරගන්න. එක්ක පුළුවන් අපි වාහනයේ ඇතුලින්න එලියේ විදයට කැරෑංගලි සිෙක්කරගන්න හමනැත වාහනයට පිටිඉන්න ගුඩඉද. ඒ කෙමර ඇංගලක සෙ කරන්න පුළුව. හැයි කැමර ගල් දෙකින් න්ගල්ස් ොඩත් තින්න පුල. තමයිවාහන ඇතුි නබලන අනික වාහන උඩයි නම්බල්ල එක. ඔන්නයි කැමරෑගල් දෙින් සබෑ ජීවිතයේද වාහයක් කලවනොට අපිට හම්මේ මොන කැර ඇංගලකද.. ඒක පොඩ හිතල රන්න ඒ පි වැඩ ආ ොන කැමරයංගලකද. අ වාහන උඩින් ගන කැමරයංගලකට නැත ඇතු ගන කැමරයංගලකද. ඉතින් ද ේදස ොඩ රන් මයක කතා කරනො ං ගොක් කලාට ඇයලගේ ීඩිය ගම්ස් කන යරගෙන් හගන්න මොද යා අපිටවඩ වෙන ලෝක ජීවත්න්නේ. ඉන් මේ ඩ ම් ල ග ලග හල ලන්න්නේ ීඩියෝග ම්ල ගොක් වගතිීමවා. එක ප්‍රධාන වර්ග තමයි RPG ගම් කිය කිය කියනෙ රෝල්ලයි ගම් ඒවගේ යමි ෝල් ලක් ලේ කරන්නට GTA Grand.ෝ වගේ ගේම්ස්. හැබයිමට කියනුන එක විේෂගේම් ාතිය තිනවා එකටි කියන FPSක ප . වෙදසල ඉතාම ප්‍රසිද්ධගේම එකත්තමයි Pu් G Free Fire. ඔවගේ නම්බලින් කියන්නේ ඉරි මේ ්‍රීෆය වගේ ගේමයක් ගත්ත අපිට හැමතිසේ මේ හම්බේ ක්ස්පිරියන්ස එකක ෆස්් පර්සන් ක්ස්පිරියස්හ ට පසන් කැන්මොකක්ද මගේ ඇස්ලකු තුලින් තමයි ඒගේමක දිහාපි බලන්නේ ලෝකේ දිහා බලන්නේ තවාවවි देखකර බලුත් අපි නිවස් දැනගන්නන්නේ කොහොමද අපි ෆස්බුක්ින් දැන ගන්නවා TVවෙන් දැනගන්නවාසිරස දෙරන එයාගේෙදර ඔප දූප කියන නැදගින් ඔයවගේ පිටස්තර පුදගලියුගෙන් අපි නියස් දැනගන්නවා ඉන්ෆමේශන් දන ගන්නවා. අපි එයාලි දැක්ම එයාලගේ දෘෂ්ටිය එයාලගේ පොයින්් ofෆ්ව් එකහල තමයි ඒක ඇත්තනැත්ත කියලා අම්පිසියා කරට පිගන්නහ ප්‍රතික්ෂක් කරන්නේ. හැබැත් තව ක්‍රමයත්ති නවා හිතන්න උන්න දැන් මැදවච්චේගේ දුරු පැලාතක මිනිමරුමක් වුණ කියලාටව කියනවා. දැන් අපිට මේක ක්‍රම දෙකට තවුරු කරන්න පුළන්. අපිට පෑය හායාහතක් මැදවච්චේයට ගහිල්ලා ඕක තහවරු කරගන්න පුුව. හැබැතින් අපි ප්‍රාෝගික ඕක කරන්නය නෑ මොකද පලවනිටම අප විශ්වාස කරවා නිවස්වල බොරු කියන්නේ නැහැ කියලා. අර දැන් කැලනේ නාගය වගේ ගැන බොරුකිවත් ඔයවගේ මිනිර ගැෙන ොර කියන්නේ නැහැ කිය. හැම දෙවෙනියට වදා වැදගත්කාරන්නේ ඔයගේ දෙයක්. එහෙම ගිහිල්ලා හරියටමතය හොයාගන්න අපි චර උනන්දුවක්න. අපි පැගත් නැතම අපිේගේදේවල් හොන්ඩන. ඉං. අපේ සත්‍යය අපි වැඩිපුරුම පදලංකරගන්නේෆ පර්ස පව එකට වඩ 30 පස පව එකක් කුඩ. මන් තව උදාහරණ කියන්න. අපි ලින් ගන්න අදකීමට වඩා අපි අනුන්ගේ අදදකීම් විශ්වාස කිරීම තුළින් තමයි සත්‍යය ගැන නිගමනයකට එන්නේෙ මේ ෝක ජීවත්වයන්නේ අපි වැඩිහරිියයි. ඒක අවිදිකරි කියන්න පුළන් අපි උත්තම පුරුෂණවේ ප්‍රථම පුරුෂ නැත්තම් මන්්‍යම පුරුෂාර්ථයෙන් තමයි ඒක කරන්නේ. මතක දර සිංහල භාසාාවේ ඉස්සරප සිංහල ගෙනගන්න ගොට බුණා අනිතම තවකක් කියන්නන්නේනි භාෂාව ගැන භාෂාව කියන ඇත්තනම අප සංකල්පොල කැටපතක්. පි හිතනාකාර කැටපතත්තමයි භාසාාව කියම සරලු දාහරනයක් කියන්න දැන් ලංකාව තියෙනවා ස්තුතියි කියව වචනයක්. නමුත් මටතේෙනි ස්තුූතියි කියනෙක අපි ආටි ිශල්ල සිංහල බාාවල් තුළට රිංග ප වචයක් මොකද ලංකාවකවරු තුති කියන ංකාව කියන පිසිද චක්චක් කියලාල. නමුත් බටහිර බල ක ගට සංකල් පත්තික් කියන තැන්කීව කියන වචනයක් තියෙන. තු අපිකත්තුව ජානය රිතෝ ගොසයිමස් කියන වචන එක තැන්කි නෙවේ. ඒ මහායන දර්ශනයට අන්න කූළුව දමට කුරහ හම් න හම් ච්ක් ත බුදු ඩ පුළුවන්ක් එකනෙක් තිගේ බදු ඩ පුළුවන්ක්න හම්වුවේඒ ොහොත ඉතාම භාග්‍යයක් අන්නන්නේ අරිගතෝ ගොසයිමස්සවා එතකට පින් සිද් වෙච්චා කියන වෙන දයක් අදස් කරන තැකව කියනෙක වෙන දයක් අදහස් කරන ඉතින් ෙේදත් භාෂාව කියන්නේ අප සංකල්පවල අපි හිතනාකාරේ කැටපතක් ඉතින් ගොඩක් කලාට මේ භාෂාව අධ්‍යයනය කිරීම අපේ හිතාද්‍යයනය කිරීමට ඉතා හොඳ තැනක් ඒ ඇත්. ඒත්ත මේ සිංහල භාාවත්තොත් අපිට හම්බින උත්තමපුෂ මම අපි මධ්‍යම පුරුෂකෙන් අපි ඉස්සරහින්න. නුම්ඹ තෝතිී යුෂ්මතා ඔබවහන්සේ තමුන්න්නන්සේ වගේ. ප්‍රථම පුරුෂ කියලකක්තිෙන ඔහු ඇය ළමයා ගස ගුරුතුමා දැිය ඔන්නොය වගේ දැන් උදාහරණයක් විදිහයට අපි ගමුක දැන් ංඟගව පොතත්ති නවා මේ තියෙන්නේ විමංග ප්‍රකණයා ද අපි මේක ගැන කතා කරන්නේ. මේ විබංග ප්‍රකරණය කියන පොත ගැන මට විස්තරයක් කරන්න කියලා කියීවෝති මං කොහොම දෙ එකක විස්තර කරන්නේ. මට කියන්න පුළා මේ පො පොත් කියන්නේ විවංග්‍ර කණේ ඇතුළගැනවේ අපිතමොක කැටෙන්ට කනවෙේ පොත ගැ විතරයක් කර කියලා. පොත් කියන්නේ අපි සංකේතාත්මක විස්තර රෙකෝඩ් කරන කමයක්. මුලින්ම මේක කරලා තියන්න මිසරය පැපිරස් පත්‍රවල දැංකාලනං කඩදාසිවුඩ මුද්‍රණ තීන්ත වලින් මේ පින්න්් කනවා. ඉතින් මේ මුද්‍රණ තීන්තලින් පින්ට කරනක ගුටැන්බගක් තමයි ොයාගත්තේ මුද්‍රණයන්තරී කියලා. කදදාසි කියන්න මනද ගස්වලින් ගන්න නිෂ්පාදනයක් ගස් සම්බලලා එකෙන් පල්පකක් හදල එකෙන් කටදාසි හදනා. අපි ගොඩක් මේ පොත් කියලා දැනු අපිගව තියෙනවන අපට තිීරෙන අපට කියන්න පුල අපට කිය පුල ගස්හැ දිලතියෙන්නේ කාබන් ออกන් හිඩජන් කියන මූද්‍රවවලින්. ඉතින් මේ කඩදාසි වලත් මූලිවන් තියන්නේවා මේ කඩ්දාසි පිච්චුවහම කකාබන් ඩක්යි පට වෙනවා. ීන්ත කිය මුණද තිීන්ත කියන්නේ වානෂ් පිින්්, සල්වන් ෙසිීන් කම් ඔවගේ කොප නட் ගොක් තියෙන. මේකහගනින්න සමාගන ි තැන්නන කොළා අනන්දහාමුරුව මාරයිනය විද්‍යාවත් දන්නවා බුද්ධගමන්දන්නවා කියලා. හැබැයි මේ කහගින්න ප්‍රඥාවතේක්ට ම මුලින් මෙහුවේ මේ පොතගෙන විස්තරයක් කරන කියලා ප්‍රශ්යක්නේ මේ කහගින්න ප්‍රජඥ්‍යාවන්තේක් කියනවා එමනත්තන් කුසලතාව තියෙන මනු සේක්කිතිතෙනවා ආනන්දහාමුරෝ මොන ගොකතවදම කිවේ. ඔහු අනුම් කියපු ගොඩක්කේව ඔළුව පුරෝගෙන ඒක වමඇරුව. ඒනට ඔහු තමන්ගැ කියන්න බොකු දන්න ෑන කියලා ඕහ කතාකරි ප්‍රථම පුරජ භාාව. ගොක්තොතුර කිවවා නමුත් උත්තමපුරෂ භාෂාවෙන් මම අපි කියන භාෂාවෙන්. ඔහ මුකත් කිවනෑ එකට කිසිම වැදගත් කමක් තුන්නෙත් නෑ. එන්නැං ආයිපාරක් මේ විස්තරේ මට කර්ඩු නෝති. මට තේරවා මේවි භංගප්‍ර කරණය කියන පොත හරි බරයි සාම්‍යෙන් පොතකට වඩ බරයි එතකට මේක රතු පාටයි. මේකේ තීන්ත සුවදත් තියනවා. සීනිින්දු කොල්ල තියෙන. මේ යකඩයක්ැල්ලුවහමගේ ද මේ වෙලා දුවක් ම ෂනක්ති ඇත්තිඉන්නේ යකඩයක්ක්කල්ලූ තින්න්නන්සී තැයිනත් මේක පොඩි රස්න ගතතියත්තියෙන කඩදාසිවලන අනිරිකන් ගස්වලට සමාන පෘදුගතියත්තියන ග්‍රලුගතියන් නෙවේ. ඉතින් තේරුුණාද මන්දැ මේ දීපුදාහරණය ඔන්න ඔය වගේ අපිට ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන් ආකාර දෙකත්වීම. එකක් තමයි අප පංච ඉන්ද්‍රී අදකින් මාශරයෙන් අනිත්ක වනායගේ පංච ඉද්‍රිය අදක මාශරයෙන්. මේ දෙකින් සත්තයට වඩා කිට්ටු මොකද කියලද ඔයා හිතන්න ඔල හිතන්නේ. සත්තයට වඩකිටු මොකද කියෙන අපිට ඇත්තර මෙහම කියන්නට බැහැ මොකද හේතුව දැංහ සමහරලාවට අපි පංචඉන්ද්‍රයෙන් මේ දැනුම ගත්තට අපට කායික හෝමන කාා ද ති නම් පචේද්‍රයදකින් වැරදි න්න පුලම් දැන් මගේ අලු කිප දෙක මට කියලා න කොවිඩ් හැදුම එයාලට රස දැනුන්නන් කියලා ජීතේ පලවෙනි පාරට රස ැතු කෑව කියලා. මද දකව ි ්‍රීන ගේ හැදි ච්ක්කනට යගේ ස්ටිමියුලේන්යට හම්බේවා සාමන ම නට පේන තිදයක් යට පේනවා සාමාන්‍යම ට ඇහින්නෙ ද ඇට හෙෙනවා ඉතින් කායිකෝහෝ මානසිකව ආබාධයක් තියෙනවා න සත්‍ය පිළිබඳද අපි ගන්න පංචින්ද්‍ර අදකීමම් වැරදි ඉන්න පුලා. හැබැයි අපි මේ ආරි පරීෂණයට පාදක කරගන්නේ. අපි පංච ඉන්ද්‍රී අදදකීම. ඒක කියන මුළු ආරි පරියයේෂ පංචින්ද්‍රී අදක මුඩ විතරක් තියෙනක් කියලා ැ එකට ේතුමකක්ද. දැ මට මෙතන හිතල වුණාට ඔයයාට ප්‍රශ්නයක් නෑන ඔයාට එහිම හිතලද ෙන්නේ ඔයාල ව්‍රශනෙන් පිච්චිලාගේත් මටක ප්‍ර්යක් න්නෙ නෑ ක මයින් වෙනම පචිද්‍රය අදකීමක්. එතකට ඔයාල ආදරී කරගෙන දාලාගයාාට ඒ මට ප්‍රශ්නයකුත් නෑ මගේ හිතර දුට ඒක වායාලට ප්‍රශ්නයකුත් නෑ. වැඩි හරියක් වෙලාවට ප්‍රශ්න ගොඩනගන්නේ අපේ අදදකීම් මිසක්. අපේ අදදකීම් උඩ මිසක් අනුන්ගේ අදකීම් මට නෙවේ. හැමැයි ඇත්තටම. ොඩක් ප්‍රශ්න අපි හදාගෙන තියෙන්නේ අපිට අනුන් විසින්දීපු දත්ත සහ දැනුම පදනං කරගෙන. ඒ හරිදි කියලා බලන්න ගොඩක්වෙලාට අපිට තියන්නේ අපේ ප්‍රශ් දැන මෙතන සීතරල එක මගේ ප්‍රශ්නයක් නමුත් ඒවුනටි ගොඩක් වෙලට ප්‍රශ්න හදා ගන්න අනිත්කට්ටි අපිට දීපු දත්ත සහ දැනු මාශ්‍රයෙන්. ඉතින් ඉන්ඩියාවේක ගුරුකුලයක් හිටිය චාර්ුවෝක කියලා උපනිෂදයුගේ. ඉති මේ චාරුවකය ගරකුලේ පිට් පිගත්ත ඉද්‍රිය ප්‍රති්‍යයක්ක්ෂ විතරයි. අපේ පංච ඉද්‍රියන්ට යම ගෝටර වෙනවාද එච්චරයි සත්‍යය. එක්තරාකාරයකට ඒ ඒක සාධාරණ බවකුත් පේඩ තියෙන උදාහරයක් විදිට ගන දැම් මෙතනන්න ගොඩක් අය බූතෙක් දැක නැව ඇති ඉද්‍රී ප්‍රති්‍යයක්ක්ෂ ඉන්ද්‍රිය අදකීමක් නැතුවඇති ූතෙක් පලිඳ. හැබැයි අපි හැමෙක්ක නෙක්මවාගේ පොඩිකාලේ අම්තිිසි කාලයකම බූතයන්ට බයි ඉදල තියෙන. ඒ කියෙ දැ වෙන කවර හරි කෙක් දක ූතක් ගැන පොඩිකාල බයි ඉදලදින සමහට දැනු බයි නැ. කදාවත් අප ඉන්ද්‍රී ප්‍රති්‍යක්ෂ බත හොල නැැ. ඉතින් මේ චාර්ුවක කිව්ේ මට දැනට තේනට ම පිළිගන්න. ඉස්රට එම දවිය රරිබූතේ ක රි මං අදක්කොත් මගේ පචිද්‍ර නන්නේ ද දම්මගින් පිළිගන්නවා හැයි දැනට ම පිගන්න මගේ පචින්ද්‍රය අත්දැකීමට ගෝෂවනයටක විතරයි කියලයි. ඉතින් චාර්ුවක කියන ගුරුකුලය සංසාරය එ නැවත ඉපදෙනවා මෝක්ෂය කියලකක් තියෙනවා ඒ වගේ අදහස් එලා ප්‍රතික්ෂේපරක්. ති මෙන්න මේ මතවාදයට මේකි එකක්්‍රීම් ඩ එකක් නමුත්ේ මතවාදයට කියන්නේ අනු භූතිවාදය කියලා. එමන තං එපෙරිසිසම් පception ෙ ception ිට ේ න් කියන්න අපිට රජුවම පංච ඉන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගණඩ පුළුවන් සත්‍යය කිය ේ පර් , ඇම්පරිසිසම් කියල කියනවා අනු ූතිවාදය. ඉති මීට ප්‍රති විරද් ණන්ඩෑයම්ක තිටිය ඒක ටියක ව පච ඉද්‍ර අදක ගෙන් අපි විශා කර බෑ. ද පරන විශවාස නති නිසා. ඉති සත්ත ිට් ඩ ලුවන් පුළුවන්ක් ම ක්‍රමය එක බුද්ධියයට ගෝචර ැනීමෙන් ඉතරයි කියලා. ඒකට කියන්නේ බුද්ධිවාදය කියලා. එතකොට අපිගත්ව තුපනිෂදදර්ශනය ඉන්නවා උද්දාලක යාන්‍ය වාල්කය. එතකට බටහිරච ඉතනයේ රන ඩිකර්. අන්න ඒක ේැ ස් එ න නං බුද්ධිවාදය කිය ට ගරි ම ටන්නේ. ි කාට් හර කතා කරම. මතන ර කාටිසියනු ක්ඩගතලක එලක් අපි ඉගෙන ගන්නවා පොඩිකාලේ ගනතේද. ඉතින් ෙනේ ඩිකාට්ස් තමයි කාටසියනු ක්ඩංග තල කාටිසියන් කියන්නේ රෙනේ ඩිකාට් කියන දසන් තමයි එන්නේ. ඉතින්ි බද ර ්‍රිට දේශන ගඩ කැනලයිස් කරල බල හම අපි තිරෙන බුදහාහමදුරු අරම පලවනිනයටට කියකිකපු. බුද්ධවාදයට වඩා අනු භූතිවාදයට එක එම්පෙරිසිසම් එකට වැඩ තැනක් විශෂ තැනක් ී තියෙන දර්ශනක කියලා. කම හැමතිස්සම මන්ගේ ්‍රාාවකන්ට කිවේ යත් යතතාබෝත ඥානදස්සනය ගැන කියලා. යමක් ඇතිසැටියෙන් දැකීම තමයි වඩා වැදගත්වන්න කියලා නමත් චාර්ුවක ඉන්ද්‍රිය ප්‍රති්‍යයක්ක්ෂය පමණක් පිළිගන්නකට බදුහාමුදුරුව ඉන්ද්‍රිය පටිබද්ද නොවන ප්‍රත්්‍යයක්ක්ෂයක් ගැනත් විස්තර කරනවා. හැබ ඒ මානසික සංකල්පනාවකුත්නේ රැෂ ලස්ලා නැතම් බද්ධවාදී මනසින් හිතාගෙනන්නෙක්ව වගේෙකුත් නෙේ අ න්ද්‍රිය ප්‍රති්‍යයක්ක් ගැන හන්ර්‍ර දේශනා කරන්න. එ එක්ම මේ අතර අපිට තවමතවාදයක් කම්බෙනවා. අයිඩියලිසම් කියලා. යිඩියලස්ම් කියනෙට වචනයක් ඉදිරි අපිට ගන්නපුලලා විජනවාද. එකන මේ ලෝකයේ සත්‍ය කියල දෙයක් තියෙනවලන්. කිසි මාකාරයකට අපිට යමක් හම්බ වෙනවන. ඒක අප පරිකල්පනයක් එක්කම බැදිල තියෙනවා පරිකල්පනයට පිටිං ඒගෙන අපිට කිසිම දෙ කියන්න බැහ සරලකිවෝතයි. අප දැනුම් දැනුම එහමනත්ත ඒ දැනුමට අනුකූලෝ විතරයි අපිට යමක් දකින්න අහන්න. ින්දන්න පුළුවන් ක්තරාකාරක මීට සමාන ප්‍රශයක් ම ගී සතිවලිනු තුවලගින් ඇහවා ඔයාලගේ කාමරේ තුලින් ඔයා නොදන්නද හොයාගන්න පුළුවන්ද කියර මතක දේ.ඉති ඉටතල සරල උදාාරනයක් ගත්තොත් දැන් අපි දන්නවා Bioියසිදි අයිෝත බිෝඩ එකනේ ලස්සන කැතලස්සන කියන එක බලනෙක් කනට අනුව තමයි තියෙන්නේ. ඉතිං ඔන්න ආකාරෙකට මේ අපේ දැනටම අපිගාවතියන පූර් නිගමනය පූර් දැනුම ප්‍රජුඩිස් එක. එහමනත්න් අපි දන දන්න දේවට තමයි අපට ේ ෝක පේන කියනක එක මතකට අයිඩිය ලිසම් ්‍යවාද කියල කියනවා තව ක්ඩායමක් ඔයා දසට විුද්දයනවා. එයාල කියනවා ඔයාලගේ චින්තනය පරිබාහිරව මේ ලක යම්යම් දේවල්ල ගුණ පවතිනවා උදාහරණයක් විදිට දැන් අපි කොච්ච කොයිදයට හිතවත් තාපය කියනකට අපි පිච්චන. ඒ අපිට හි අපි හිතන විදි ඒ ගුණන්ගේ අදාල නහැ. ඉතින් මෙන්න මේ වාදයට කියවා රියලිසම් තාත්්‍රිකවාදය කිය ඉති. ද තවා ඇතමිට වැඩිපුරුම ැත කාලද හම වන්න ඇල්බ ටයින් ටයින් නිල් පෝ කිය න ඇතිනවාද එක ගැත්ම පසලස කියන්න. අයින්ස්ටයින්ගේ මතට වෙන කොට බෞදති විද්‍යාව පටන්ගන්නකොට මේ පරිීක්ෂණය මතුවීමම කොටම බෞදති ේද කියන්නේ. නිරීක්ෂණය නිරීක්ෂකයට සාපේක්ෂෝ පමණයිතියන්නේ එහෙමයික් ගැන එහම නැතිකක්ගෙන අපිට කියන්නට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් නැහ කියල. යින්ස්ටයින් කියන නෑ අපි නිීක්ෂණ කර නතත්. ඒ අදාළ ගුණාන්ගේ ඒ ද්‍රව හෝඒ සසිදධය ෆිනමනායි පවතිනවා කියලා ඉති අපිේ පස්ස දවසක තරටත් කොට ෆික්ක ද හොගම. නමුත් බුදු හාමුදුරුව කියනවා මෙන්න මේ දෙකම අන්ත දෙකක් කියලා. විඤ්ඥානවාද සහ තාත්තිිකත්වය. ඒ දෙකම අන්ත දෙකක් එ බුදු හාමුදුරන්ගේ වාදමකක්ද. අර කලින්කිේ ඒවන්වාදී මහා සමනෝ කුමනවාදයක්ද ඒ මහස්‍රම නෑයට තියන්නේ ඔන්න අයිපාරක් මේ දර්ශෂිකයෝ තවටකක් කිස්සර වත් අයි දෙපිල කට පෙදෙනවා. මේ පුළුවතර සරලෝ ඉදිරිපත් කරන්න නැතන් මේ දර්ශනයකයන් ඉතම. ගැඹරට අපිට කාසාකච්ඡා කරන්න පුළුව එකක්.ඒක දවස් ගන කතාරන්නපු නමුත් මේ එක සරලවමං ඉදිරිපත් කරන්න අපේ වැඩේට ඕන ප්‍රමාණයට පමණක්. මේ මතවාද ඔක්කොම පැනගින්න මේ දර්ශිකයොට. මොකද සත්‍ය කියෙ හොයාගන්න කියහිලා ඉතින් ඒ සත්්‍යය හොයාගන්ඩ යනකටඒ ප්‍රධානපිලක්තමයි ඔන්ටොලෝජි ඇන් එපිස්ටමලෝජි කියන ඇ පරෝචස් දෙක. ඒ මාර්ග දෙක. ිගත් ලටෝ රිස් ටෝටල් කිය දර්ශන කියවදන්න ඔන්නනේ දැ පැත්ත්‍රබදවා මේකට සිංහලින් කියන වචනය සමහට මට න හම ක ං හි රන ග ක පා ච ට දැ ලටෝ ගත්තුත් ලටෝට තිය ිස්ටමික් ්ව එකකක් ඇරිස් ටෝල් ටල්ට න්ටො ලෝජිල් ිය එකක්තමයි යගේ මතවාදය ඇතුළි තියෙන්නේ මොකක්ද ඔන්ටො ලෝජි කියගන්නේ සාරාර්ථ විද්‍යාව හැමනැත්තං සද්භාව විචාරය. එතාවිදකට ඇහොත් ඒක යහනවා ක් වටස් නට of එක්සිටන්ස්ගේ ප්‍රශ්න අපි මුලින්ම පලනි දවසීම හේ අපේ පැවැත්වම ස්වභාවය කුමන්ත, ජීවත්තීම යනු කුමන්ක්ත උදාහරණයක් විදිහට අපි මැරුණට පස මොකක්ද වෙන්නේ. දෙවියෝ භූතයෝ ඉන්නමද. මෙ මේ වගේ ප්‍රශ්නවල අපි මොකක් හරි උත්තරයක් දෙනවා අන්න උත්තර ොන්ට ලෝජිකල් දැ කවරය හොත් දෙවියෝ ඉන්නවද කිය ඒකට උත්තර ඇ න නොතර ගොක් ලට න්ට ිලි උත්තර එකො පිට ි ක්ද න භාගගේ යන මී මන්සාාව කියන්නමකක්ද. තනදී අපි බලන්නේ නේච ඔ් නොලජ් කියන එක. එකන අපේ දැනුම නැත්තන්හර අපින උත්තරේ අපිට කොහොමද ආවි ඒ. එඇ දනම සීමමාවමකද ඥානේ සිීමමාවමකද. එතනක උත්තරේ වලංග භාවට වඩ උත්තර අපි කොහොමද දුන්න කියප එක තමයි අපි බලන්නේ මක්කීපුදේ වෙන තේරුුණාද. පපිස්ටමලොජී සහ ඔන්ටලජි කියනෙක. සරවගත්තොත්, ඔන්ටලෝජි හමනැත්තන් සද්භාව විචාරය කියනක සත්්‍ය කොමක්ද කියලා හොයාගෙනයනකොට. එපිස්ටමලෝජී, ඥාන විභාගිය කියනක මේ සත්්‍යය කියනද අපි ගත්ත කොහොමද කියනෙක තමයි බලන්නේ. ඉතාම සරව ගත්තොත්. ඉතින් මේක කියන්න කල පලේටෝගේ තම ලස්ස උදාාර ඇති න පලේටෝස් ඇලිගරි ෝෝ කේවු කියල මංහරි ආසුඋදාහරයක් ඔන්න එක ගුහාාවක් තියෙනවා. මේ ගුහාාවේ ඉන්නවා යදම්ලු සිරකරුවෙක්. ඒ සිර පින්තුර තියන විදියට එය ගහාව කටපැත්තරනෙවේ ගහාවේ බිත්තිිය පැත්තට හිටබලා. ල ොට ක් ේටක් ත ද ච් ක්න මේ හිතලගන්න ො ක්ස්පේමටක් දශනවා තුල ම ොට ක්ස්පේමට ගොක් අපි හමබනවා ඉතින් ොට ක්ස්ේමට තින් මේ ගහවන්න රකාරයම ිත්ිය ඉතහ පැත් ලඟගන්න. එතකොට එයට පිටිපස්සිෙන් මේ ලයිට් සෝස එකකට ඉස්සරහ කුරුල්ලෙක් වගේ සතෙක් ඔන්න දැන් පෙන්නනවා. එක ගුහා ගුහා කටපැත්තිං. යිටතෝ එකක් කියලා ඒ ලයිට්සෝ එකටි සරයිහි මොකක් රරි ජායාවක් මතු කරන්න පුුවන් මොකක්හරි එකක් කරලා අප පොඩිකාලර අතිං සඥා කරන්නේ ඒ වගේ හකන් ඒක ිෆක්ෂනක මට පොජෙක්ෂන් එක ගහාබිත්තිියයට වැටෙන්න සලස්සනවා. දැන් අර හිරකාරයට පෙන්නේෙ මේ ගහහාභිත්තිය ම ටන එකක විතරයි. ඉතින් මේ ගුහාබිත්තිය මත වැටන්නේ මොකක්ද කියන එක තමයි මේ හිරකාරයට සත්්‍ය විදියට දැනගඩ පුළුවන්. ඉති එතකොට යා ල ජීවිතතාලෙම හිතන් ඉන්නේ ගුහා බිත්තවුඩ වැටන යායට පේනක තමයි සත්ත්‍යය කියල මක ද හිර කරලාතියෙන්නේයට නැගිටලයන්න බෑහ එයට පෙන්නේ ගුහාභිත්ත්‍ය මත වැටන ජායාව විතරයි. ඉතින් මේක ඇතරම මේ ෆිසිකල් ජයාවක් ගෙන අදස ෙවෙේ කියන්නේ පලේටෝමතරදි අදස් කරන්නේ. අපිට සැබෑ ලෝකය කියලා යම්කිසි දෙයක් පවතිනවනම් ඒ පවතිග ලෝකය කවදාවත් අපිට දකින්න බෑ. අපට සැබෑ ලෝකයේ සංකල්පිත ලෝකයක් තමයි දකිඩ පුුවන් අන්නේ සංකල්පිත ලෝකය අපි විග්‍රහ කරගන්න මේ ෆෝර්ම්ස් කියනෙ එක ආස්රෙන් ෆෝර්ම්ස් කියන්නේ මොකද දැන් අපි ඒ මල් ජති පෙනවාේ ඕකින් මල් ඇතුූරියම්මල් ොම පෙනෙද්දී අපිට මල්ල කියන්නේ එක යිඩියල් ෆෝර්ම එකක් පිදිර ගන්න පුළුවන් මල්ල කියලා ෆෝර්ම එකක්තිෙනවා ජාතියක්තිෙන සරලව ගත්ත. ඉතින් මේ ෆෝම්ස් ගැනයා ලොකු පොතක්ලියවා පලේටෝ පලේටෝස් ෆෝර්ම්ස් කියලා එක තාම ලස්සන සංකල්පයක් ඇ ස්ටල් ට ඩ වෙන දසදරනවා ඇරිස්ටල් කියනවා මේ ලෝකේ ඇත්තටම මොනවවැද තියෙන්නේ කියන එක ගැන අපිට විධ උත්තර හොයන්න පුළුවන්. ඒක හොයනකට අපිට විද්‍යාවතුල හම්බෙනවා පධාර්ථ කියල ජාතියක්. පදාර්ථ කියන්නේ එක පැත්තට හරවලා කෑලි කඩලා කඩාගෙන ටඩගෙනකට ලෝක සත්ත්‍ය කියන අපිට හොෝ ගන්න පුලන්. ඇරිස්ටල් ලෝකේ සංකල්පවලට පරිබාහිර සත්්‍යය සවබා වැැගෙන කතා කරනවා. පලේටෝ කතා කරන්න අර. හා ිත්ියය වැටන ිත්‍රය සෙවනැල්ල වගේ ඒ හිරකාය දකින්න එච්චරයි එතනි හට සත්තවේට හොයාගන්න බහන් නමුත් ලටෝ කියන අරිස්ටෝටල් කියන අපට හෙමක් ොයන්න ලන් එක තා කරන්න පුුවන් කියලා. විදර්ගවත් මේ ෆෝර්ම්ස් කියලක් තියනවා නමුත් ඒ සංසිින්දධියය පහලවෙන්නේ යම්කිසි පධර්තමයදකුත් මේ ලෝක තියෙනවා කියනක. මෙන්න මේ වගේ. එක මේක තමයි ෆලේටෝ කියන දහස ෆෝම් සහෙමනැත්ත රූපක කියල ජාතියක් තියෙනවා. ත් අස්ටෝටල් කිනො නැහැ රූපක විතරක් නෙ වෙයි අපිට මෙන්න මේ වගේ සම්ස්ටන්ස් කියලකුත් මෙතනද හම් බිෙනෝ කිය. ඉතිං අපි ගිය සතියේ මේ දර්ශන ගැන කතා කරන කොට කතාර ආත්මය සම්බන්ධය සම්කයක් දර්ශනය ගැන. ඉතින් සම්කේ දර්ශනය මටතේනේදටම ප ලේටෝ සහ ඇරිස්ටෝටල් වාද දෙකට මට සකීරණයි උමක දහුගේ ෝකෙ පිළි මෙහෙම අදක් ඉදිරිපත් කරන පුරුෂ සහ ප්‍රකෘති කියලා. ඉතිං ඒවගේ ඔහුගේ අදහස ඥාන විවාගගේ පැත්තරත් බරයි. හැබැයි මං මේ කල්පනා කරන්නේ අපි මේ කතාව මේ එතනනි එහාට කරන්න නැතිවීම මොකද එකටක් ංකීරණ අදහසක් අපික පැත්තකින් තිමු මේ වෙලාවත් එක් අපිට එක පැත්තකින්තිීම. ඉතින් සමහර වෙලාවට අපි මේ ලෝකයේ සත්‍යය මේ සාරය පධාර්තය සත්ත්‍යයක් විදියට හොයන්ට පෙළබෙනවා. නමුත් බුදුහාමුදුරු යෝජනා කරවා මේ පධාර්තය සත්ත්‍යය හොයනාට වඩා එහෙම නත්තන්හර පලටෝක පු රූපකවල ෆෝම් සවල සත්‍යය හයයානටත් වඩ. මේ ර ඒ රූපකවල ස්වභහවයාදුනාගැනීම අරය පර්ේෂණයට වඩා යෝගගැයි කියලා. හැබැ ඊට කලින් අපි මේ මේ හොයන්ට කියෙනගෙනන පැදිරිබාවයක් ඇතිකර කන්නඩුනේ ඉතින්ද අපිගත්තු බටහිර විද්‍යාව පධාර්ථයට දීපු අර්ථකථන හරි ඉක්මට වේගෙන් වෙනස් වෙලායනවා මතකදන්න මුලින්ම ති න පදර්යකන ොන තරන් ෑඩි ඇඩිට කඩන්නකුන් ලික කල්ලක්ර දෙක බෙදාගෙන බෙදාගෙන ෙදාගෙන ගත් කොච්චර ගත් එක ලික කියෙන ගුණිය තියෙනවා ඒවිදියටට පධාර්ථයයට ගටම කඩාගෙන න්ඩ පුුවන් කියලා අදසක්කාවා නමු ඊට පස අදසක්කාව නෑ හෙම කඩ්ඩ බැහැ එක ැනකින් පස්සේ එක ලී කියන ගුණය වෙනස් වෙලා ඒක වෙන ගුණයක්ක් බාට පත්වවා හැබැ ඒ ඩාගෙනයනකට ඉතිතුරෙන පොඩිම ගුණය තමයි පරමානුක කියන්නේ කියලා. පරම අනු ඇතර මෙම පරමාණුක කියන වචනය අපි උපනිදදර්ශනය ගත්ත වචනයක් ඒ උපනිෂශදර්ශනය තමයි මේ පරමාණුක කියන අදස තියන්නේෙ. ඔන්න ෑැතකාලීන ද්‍යාව පිට දසක්කාවා ෝන් ෝල්ටන් කිව නෑ පරමාණුකවාදය කියනක ගෙනාව. ඉතින් මේ පරමාණුකවාදෙන් පස් ඩෝල්ටන්ගේෙන් පස්ෙ ම තන ෙන ම් ඩින් ොඩල්ල කිය ැන කංර ඩිමක දා ලාම්ම ෙක් න න මණු දනවා කියෙන ඉතින් එතනෙ හට න ද . නිල් පෝ හයින්ස් බග වගේ කට්ටෙන් මේ වාදගෙන නොයකුත් පධර්ථය ගෙනමතවාද ඉදිරිපත් කර ඒව ඔප්පු කර එති අපට තේරවා මේ තම ඉදිරිට ඒව හවුරු කරමින් පවතිනවා පදාර්තය සම්බන්ධ අපේ අදස ඉතාමත් වේගෙන් පහගේ අවුරදු දෙී ඇළිට වෙනස් වුන. එක මනුෂ්‍ය වර්ගේ ප්‍රගමනයට ඉතා හොඳයි මොකදේ හැමේකම උපයෝගිතාවඇතිනවා යුටිලිටේරෙන් වැලුව එකක්. හැම ඒ කොච්ච වෙනස් වනත් එක නිරීක්ෂණයක් වෙනස් වෙලා නැහැ ොකක්ද බලාපොරොත්තු කඩාාවට නම දුකේන. යම්පි ඉච්චන් ලබති තම්පි දුක්කන්. හිත වෙනස් වෙලා යනවා. සිතේ අනිත්‍ය ස්වභාවයක් දයෙනවා. ඔන්න ඔය වගේ දේවල් නිසා ඒ නිීක්ෂණ වෙනස් වෙලා නැහැ. ඉතින් මෙන්න මේ හේතු නිසා අපිට මේ ලෝකයේ මොනවගේද. ඇයි මේවා වෙන්න කියන අදහසට වඩා ලෝකෙ මොනවගේ වනත් මගේ ප්‍රශ්නය මනක් ඔයා ප්‍රශ්න මුොක්ද කියනක ිහාගන්න පත්තර තමයි අප ආර්රිපර්ශණය බම කරන්නන්නේ ඉතින් එක්තරකාරකට මේ ආන් ආර්රිිපර්ේෂණය ඥානවිභාග. ස්ට කියන පැත්ත පිස්ටම ෝ ක ී ම අපිරන්න ඥාන විවාාහගය කියන්නේ බුද්ධගම ප්‍රධාන අංගය හොදයි දැ අපි ආරය පරිෂ්ණයට ඥාන විභාග යෝජන වෙලා තියෙනවා එකනේ අපේ අදදකම් උඩ තමයි සත්්‍ය කියනෙ අපි හොයා ගණ්ඩෝනේ එකොට මේ සත්‍ය කියනෙක හොයා ගන්නට වඩා මේ සත්‍යය බව අප තවර කලේ කොහොම කියෙනක තමයි අපි ඇත්තරම හොයන්ඩෝන සත්‍ය හොයා ගන්නට වඩ සත්‍යය බවට අපි යම්කිසි දෙයක් අරන්තියෙනවා ඒ සත්‍යය අපි කොහමද ගත්ති කියනක තමයි අපි හොයා ගණ්ඩෝනි ඒකට අපිට තේරවා මුලිින්ම ඉද්‍රති්‍යක්ෂයෙන් තමයි අපි මේ පටගන්න වෙන්න ඉන්ද්‍ර ප්‍ර්‍යක්ෂයෙන් සක නාශේ ව ශරය කියෙන ටික එතුකළ පංචස්කන්දය කොහොමද සම්බන්ධයන්නේ මේ පංචස්කන්දයට කලින් අදහසත්තිවා සලා ආයතන කියලා. එම ආයතන කියලා ඇතින් විබංගප ප්‍රරනේ මේ ආයතන විභංගය ගැන තමයි අදපි කතා කරන්නේ. අනිත්තක මේ සලාඇතන ගැන කතා කරන්න ඊළංග සතියම පාවිච්චි කරලා ඔයාල සලාඇතන ගැන හොයන්ඩ. සලායත ැ හොන් හොව දුරයන් ෝනෑ ඩ ියදමක් න් මොකද මේ සලායඇත ොයා ගවත න්න. නිසා හොව දුරයන්ද දෙෙ. ඉතින් මේ සලායතන කියන්නේ මොකද කියලා අපි ත්‍රිපිට කෑශරයෙන් බලමු මේ විභංග ප්‍රකරණය එක කියන පොතාශරයෙන් බලමු දෙවනි නිසාතියේ අපි එක දම්ම සංගනිි ප්‍රරණය කියන පොතැෙන් බලමු දැම්ේ විංග ප්‍රකරණය මෙන්නම හහිමතියෙනවා ආයතන දොලසකි. චක්කා අයතන රපායතන සෝතායතන, සද්දායතන ගානාායතන ගන්ධායතන ජිවහායතනය රසායතනය කායතනය පොට්ටක්්බායතනය මනායතනය දම්මාආයතනය. චක්ෂු සය එහෙමනැත්තන් මේ ඇස අනිත්‍යයි දුක්කයි අනාතම විපරිණාාව දම්මයි. රප ඒකත්තේමයි අනිත්‍යයයි දුක්කාා අනාත්මයි විපරිනාාව දම්මයි. ශ්‍රෝත ශ්‍රෝතක යන කන ඒකත් ඒේ වගේ දැ මතක ද අපි මේ පිළිවෙලකට ආවේ අපි කලින් අනිත්‍ය දුක්ක අනනාත්ම කියන කතා කර. අනිතේ දුක්කා අත්ම කර මයි මෙතන්ටාවේ ඉති දැ මේ ැනම මෙතද විස්ර ැන් නොත්මේ පැටෙ බලන්න මේ ආයත්තන දොළහක් ගැන කියලාතිීම. ඇස කන නාසය දිවශරීරය මන. එතකොට ඒකට සම්බන්ධ රූප සබ්ත ගන්ධ රස සුවන්ද, ස්පර්ශය පොට්ටම්බය සහ ධර්මාආයතනය කියලා ඔන්න මේ තව හයක් දී තිනො කොම දොහක් කම්බිෙනවා. එත්තකොට මෙන්න මේක ඊළඟට කියනවා ඇස කුමක්තයන් ඇස මොකක්්ද කියලා බැලුවත් යම් කිසි ඇසක් සතර මහා භූතයන් නිසා උපන් ආත්ම භාව පර්යාපන්න වූ අනිදර්ශන සප්‍රතික ප්‍රසාදේද. මම වචනට කල්යිට කරල තින සත්‍රම භූතයන් කියනමනහද කියලා සත්‍රමහාභූතයන්නේෙ පටව්‍යාපෝතයජෝ වායෝ නමුත් ඒ එහෙමකිවට මංගේ මොකක්ද දහස් කර කියනක මලාව විතා කරඩ යන්නනෑ. හැබැයි අපිට ගණඩ පුලා ආත්ම භාව පරයයාපන්න. ඊට කල මම කියලඉන්නකු. එහි ශක්ෂරායතනය කවරේදයත් යම් ඇසක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාව පර්්‍යයාපන්න වූ අනිදර්ශන සප්‍රතික වූ ප්‍රසාදය වේද. අනිදර්ශ වූ සපප්‍රත්තික වූ යම් ඇසකින් සනිදර්ශන වූ සප්‍රතික රූපය දුටුුවේ හෝ දකි හෝ දකින්නේ නම් ඔන්න ොහොම කියලා තිෙනවා එය ශක්ෂ ආයතනය වෙයි ඇසවෙයි නයනය වෙයි හොම කියලා තියෙනවා දැම් ම මේක ඉදිරිපත් කරේ බැලූ බැල්මට මේ කවදාවත් කියල නැතියකනට මේක අන්ඩ දෙම වගේ ෙන්ඩ පුල මෙ මුණනාද තියෙන්නේ කියලා අපි හෙමීට ලිහා ගම ම මේකත්තක් මොලට පෙන්න්න නම් මේ පාලිපැත් මේ පාලිකනෙකත් අපි ඉතනතරම් අමාරුභාෂාවක් නෙවෙයි මේ පලවෙනික ද සතරමහා භූතය අපි පස්සෙ කතා කරම සතර මහා බූත රූප කියන්න මනනාද කියලා ආත්ම බාාව පරිියාපණඩි කියන්න මොකන්ද මතකද අපි කලින් දසක කතා කර ආත්ම භව පරියාාපණඩි කියන්නේ අර අපිට ඇසක් හම්බේෙනවා. එතකොට මේ ඇස දැ අපිට පේන ලෝකයි හමින් බඩ් ක නට පේන ලකයි දක පොඩි කුරල්ෙක්ට පේන ලෝක ල් ්‍ර යිලට එකකට හර සතක න්න ල ඇ ිරට ේන ති න්න ආත්ම බාව රයාා පන්නවා එකන්නේ ආර්මභාවය කියනෙ අපිට ලැබිලතියෙන්න උපකරණවලට සාපේක්ෂවතමයි අපිට ලෝකය පේන්නේ අන්න එහම අදසක් මෙතන තියෙනවා. ඊළඟට දෙවිනියට මේක තියෙනවාම අනිදර්ශන සප්‍රතිග. සනිදර්ශන සප්‍රතික වගේ වචන කල අපිකත් හොයාගමු. නමුත් ඊළඟට අපි බල මුණද කියල ඉන් කියලා ඊට පස කියර තිෙනවා ශ්‍රෝතා අතක කියන මුක්දදි කියලා එකන කනක කියන්න මොකදදි කියලා. ඉති කනටත් ොවැලට තිරෙනවා ඇති අ කලින් කියලා තියෙනවා වගේීම තමයි කණටත් කියලතිෙන්නේ. ඉතිං කන කියන එක බැලුවට පසෙ අපි බලකෝ කනට පස්සේ ඇස කණනාසය දිවශරයේ ඔයි ටිකට ඔ එකම වගේ දෙයක්ක් තමයි කියලතියන්නේ අපි නට බලු රූප කියන මක්තිගෙන පොඩක් කියලා රූප යනු කුමක්ද කියලා බැලුවතින් අපිට තේරෙනවා රූපා අයතනය කවරේදයත් යම් රූපයක් සතර මහා භූතයන් නිසා උපන් පැහැ සටහන් වූයේ සනිදර්ශන සප්‍රතිග වූ නිල් පාට කහපාට, රතුපාට, සුදුපාට, කල්ුපාට ඔන්නගේ පාට ටිකක් විස්තර ඇත්ති න. එතකොටේ හරි ලස්සනයේ උදාහරණ අඳුරු වලා හිම දුම් සඳමටලිහිෑ හිරුමටලිහි පෑ හරිවලස්සන උදාහරටක හරිම ලස්සන විදියටම මේ පාට ැක කියවලද නවා. හැබවිද මේ තාම් අපිට තේරන්න මොකක්ද මේ කියන්නේ කියලා. අපි ගත්තත් මේ තවිදිියකට මෙන්න මේ විදිීත. ඇස කියන්නෙකුමක්ද අනිදර්ශන වූ සප්‍රතිගෝ යම් ඇසකින් සනිදර්ශන සප්‍රතික රූපය දුටුවේ නම්. රූප කියන්නම කන්ද. සනිදර්ශන සප්‍රතිකව රූපයක සනිදර්ශන සප්‍රතික ඇසක් දුටුවේ නම්. තැමි වශචනක ආපර අපට තේරනෙන නමුත් එකදයක් අපට මෙම තේරුම් ගඩ පුලම ඇස කියනෙක ඩිෆයින් කරලාතියන්නේ හැමතිස්සෙම රූපය ශරයෙන්. එතුකට රූපය ඩිෆයින් කරලාතියෙන්නේ ඇහැ ආශරයෙන් ඒ හරි ගැටලුවක්න. ඇස කියන අපට ඩිෆයින් කරන්න බෑ අපට පේන ගන්න නැතුව. පේනක අපට ඩිෆයින් කරන්න බහ. කියනක ගන්නේ සරල ගත්තොත් ඇසයනු කුමක්ද, ඔයාට මොකක් හරි පේනවන අන්නඒ පේනක තමයි යැහැ. රූප කියන්නමොකක්ද ඔයාට ඇහත්තියනවන ඒට ගෝ ම ර ප ක් අප ෙක් අ සම්බද ත්තර දීල ති අපි ්‍රද්ධාතන ගත් බදදාායතනයක් වයි වගේ හැම බ්ායතනයට දීලතින ලස්සනයි පන දාහරටිකක් ෙරහන්ඩ මීග හන්ඩ සක් හන්ඩ ඒ වගේ උදදාහරටිකන් දීලතින. අපි ේටක තවටක ක තකරම පි න . ඔය වගේ අර කලින්කිවෝ වගේ කනට ඇහෙන අමත් තියෙනවාද අන්නේ ඇහෙනක තමයි කන එතුකොට ඇහනේ ව කිය මුකක්ද කනෙන් යම්කි කහ්ඩ පුළුවන්ද අන්න ඒව තමයි ඇහනක ඔය වගේ තමයි එක දලතින උත්තරේ ඉතින් අපි ගත්තුත් ඒ අදහසම මෙහෙම පහැදිලි කරන්න ඇතරම මේක තියන ප්‍රසාදරූප කියන අදහසක් මේ ප්‍රසාදරූප කියන අදහසම මෙහෙම පැහදිිකර දැන් අපි සම්බැරීනවල දැකලති නො පිරිස්කෝප් කියලක්ත් තියනවා පිරිස්කෝප් කියඇන්නමකක්ද අපි දැන් සම්බැරීන මෙිතන උඩ මේ වතර උඩ ටිස්ව හම මේකෙන් පුළුවන් අපිට බල උඩ නැවතිනවාදහෙම කියලා ඉතින් එතැ මොදවදන්නේ පොඩි ආම මේ බටේ උඩ කලවරෙන් උඩ තියන ලෙන්න්සකෙන් ඒ වට ඉතින ආලෝකය ඇතුල්ට විල්ලා. එයාලා ලෙන්සස්්ටිකක් කාශරයෙන් ධර්පනටිකක් කාශයෙන් මේක ඇතුල්ට ගන්නවා. මේක ඇතුල්ටරන් අපි ඇතුලළ ඉදන් තබයි මේක නිරීක්ෂණය කරන්නේ එතකොට ඒ නිරීක්ෂණය කරන පුද්ගලයට ඒකනිකාන් තන් ඉස්සරහතිනවගේ බලන්ඩ පුුව. කිය එක තවටික්ම කායක විද්‍යාව ඇනටම ආශරෙන් පැදිි කරන්න දැන් අප එතමක ඇහෙං රූපයක් පේනවා කියන එක ඔන්නදැන් අප ඉස්සරහ කෝපයක් ති කෝපිකෝපයක්ත් තියෙන මේ කෝපිකෝපය මත වැටන ෆෝටෝන එමනත්තං ආලෝකය ඒ රිෆක්ට වෙලා බෞසෝ් වෙලාේ ෘෂ්ටි විතානය මත පතිතව වෙනවා අප රෙටිනනායකඩ පතිතව වෙනවා. මේ දෘෂ්ටිවිානයේ රෙටීණයක පිටිපස තියෙනවා ස්නායු සංවේදකටිකත්. Auඩිටරි නොව් කියන එකට සම්බන්ධන ස්නාවිශ සංවේදකටිකත්තිනා. ඒවා උත්තේජන වෙලා අන්න එත්න දර ල්ිට්‍රක සිගනල් ල එකක් දැක් මොලේ පත්තර බං කර පටන්ගන්නවා. මේ විල් කෝටෙක්ක දක්වා. මේ ෝඩිටරි නොව එක මොලේ කියන විශවල් කෝටෙක් දක්වා ි්‍රික් සිගනල් ල එකක් ැඩටගන්නවද ව තේෙනවාද මේ මුලිම්ම මෙතැනිාව ආලෝකය කියන ශක්තිය. එත පස්සේ ෙට්‍රක් සිගල්ල බට පත්ලා එෙට්‍රික් සිිගනල්ලද ොලේබවට ොලේට ගාව යනවා හැබයි දැ තරන වැදගත් කාරණය තමයි මේ මොලේට දැන් යනවන්නේ ආලෝකය ෙක්ට්‍රික් සිගනල්ලක් වෙලා දැ මේ වෙලාවේ අපි මේ බලන්නේ ඉස්සර තියනක දිහද නැත්තන් මොලෙෙන් අපට ඉන්ට පපිට් ල එෙටික සිිගල්ල හද මෙන්නම මේ පශ් කන ොඩක් ත ලන්න දැන් ඔයාලට මාව පේනවා ම ල කිප ට න න මකක්. ැංයි ෆෝන් එක පේනවා කිුවට, ඇත්තට මොයාල බලගින් ඒ ෆෝ එක දිහාද. නැත්තම් මේ වෙලාවේ ඔයාලගේ මනස්සේ හරි මොලේ හරි කොහේහරි ප්‍රතිනිර්මාණය වුණු ප්‍රසාද වනු රූපයක් දිහාද. හරිටර සම්මරින්න එක පෙරික්‍කෝප්පකින් උඩතියන ආලෝකය මෙහමාරගෙන ඒ පල්ලහට ගිල්ල මේ පල්ලහින්න එකනක් රීක්‍ණය කරන. යා නිරීක්ෂණය කරන අ උඩතියනය එක වුණාට, ඇත්තටම යම්කිසියාආකාරයක ප්‍රතිනිර්මාණය වු ප්‍රසාධ වනු කඩපතක ප්‍රසාධරූප ඇත්තින්නේ. ඒ ප්‍රසාධය තමයි යා නිරක්ෂණය කරන්න. ඉතින් ඒ වගේ දැඟර අපේ ඇහින් ගත්ත සිගනල් ඇට වැටිච් ආෝකය එතිනි ල්ලෙට්‍රික් සිගල්ලක්වෙලා මොලේට ගමංකරක් මේ වෙලා අපි මේ බලාගෙනඉන්නේ අතරවටෙන්ම මේ අපිට පේන්නේ ඒ මොලේ ඇතුළ ප්‍රතිනිර්මාණය වන ප්‍රසාධය නෙවෙද. එතකොට එක මොලේ තුළි ප්‍රතිනිර්මාණය වෙන වනම් මොලේ ඇතුළෙත් ඇහැක් වගේ එකක්ති එන්ඩෝන එක බලන්ඩ. හරි මොලේරූපයක් ප්‍රතිග්‍රහණය කරගඩ ංජානය කරගඩ මොලේ ඇතුළේ ඇහැක්වාගේකක් තියන්නත් ෝනි. මංකිපුම දහස ඔයාලට පහැදිරිත් දන්න. ඉතින් උන්නඔවගේම තමයි කනත් ඔය වගේ තමයි අනි අපේ ඇස කණනාසේ දිවශර්යකෙන අංගුපාන්ගත් ඔයදේයට තමයි ප්‍රසාධ රූප ජනනය කරගන්නේ. තව විදිියකට අපිේ ගණඩ පුළුවන් ඔයාල් ජැකල තිනව දන්න මේ කාලේ ඇත කාලදිට දක ගඩ පුල කොක්ලිය යින් ප්ලාන්ස් කියල තිනවා ලංකාව. ක්‍රමාරච්ේගේ තමයි න්න්නන්ද කරතින මහිර වික්‍රමාරච්ච කියලා ඉවා මහතෙ ඒඒ කට කොල යින් පලාන්ස් කියලා ඉන්ස්ටෝල් කන. එකකැන මේ ිනිසුන්ගේ කනේ ඇතුල තියන නව් එක තයි කොක්ලිය නව කියලා කියන්න ඒ නොව් එකක සහරට්ියයගේ වැඩ කරන්නතු යවා. නේට නවා. එහම හම එකට්ියය කරන්න මයික ෆෝන එක ගහලා ඒ මක ෆෝන්න එක ඒ බ්ද රන්ගටික එකතු කරලා ඒක එෙික් සිගනල බට ව කරලා ඒක කෙලින්ම්ම ොලේ ඇතුල්ට. න් ලට එකක්විදිට බයිපාස් කරන. තකොටේ ඔඩිටරි කෝටෙක් එකට කෙඩින්ම ඉන් පුට් කදවා රිලෙටිකල් සිංල්ල. ඉතින් අන්න ඉල්ලෙක්ට්‍රිකල් සිංනල්ලක ප්‍රතිනිර්මාණය කරන්න මොකන්ද අන්න ඒකතමයි මොලේ ශබ්දය විදියට සංජානනය කරන්නේ පර්සව් කරන්නේ. ඉතින් දැන් ගම හැමතැනකදිම අ ඇත්ත සබ්දයනෙව අපිටහන්ඩ වන්නම මොලේ අපිට ප්‍රසාධ කරලද නක දැම මෙමතද මොල කියනක ගත්තට අපි අපේ ඉපිස්ටමී ලෝජිකලි විදිහයට හිතුවත් ට හැමතිස්සම මේ ලෝකයේ පේන්නේ යම්කිසි දෙක ප්‍රසාදයක්. අර පලේටෝගේ ඇලිගිරි ෝ් කේව්ව කේතිපුුණි ඒ ඇත්ත චායාව ඇත්ත පින්තුරනම අපි පේන්නේ පින්තුරේ චායාවක් යම් කි නමුත් පලේටෝ නංකිවේ ඇස සම්බන්ධකක් නවේ ය කිව මේ මානසික ක්‍රියාවලියක් ගැන නමුත් අප මේක ඇස සම්බදධ කරගත් ොව සබැරින්නේ පිරිස්කෝප්යකින් පේවාගේ තමයි අපට ප්‍රාධරපගයනක හට ගන්න. ඉත කොට ඊළඟට දැන් අර අ ත්‍රපිටක ලස හරටි ඇතිබුණ මේ ඇස සම්බන්ධයෙන් එහෙම ඉතින් අපි ගත්තොත් අපි දන්න තරමින් මේ ඇසනශේයකන ොක්දෙක විග්‍රහ කරගන්නඩ දැන් අපි දන්වා ගාන කියන එක ගාන ගන්ධ ගන්ධ සුවන්ද අපිට දැනන්නේ ඔලිෙක්ටරි පෝසෙක ඔලිෆෙක්ට්‍රරි නව එක කියලක ත්ති න අමක තර කොවි හැදන කට්ටියට ගද සුවද දැන ැතිනවා ති වෙන්නේ ලගේ ඔලි ෙක්ට නව එක ඉන්ෆෙක්ටන එක ආසාධනය වෙන එක අපි ගන්දසුවන්ද කියලා විද්‍යාාවයටට අනුව ඇත්තරම මොකද ග්‍රහණය කරගන්නේ මේ කෙමකල් කම්පොනන්ස් තියනවා. අපිතමක දැ මලෙන් හමකි කෙමකල් කම්පනන්ට එකක් නිකුත්තිනවා. රසායනික සංයෝගන් නිකුත්තිනවා. ඒ සංයෝග මගේ නහයිතියන මේ නිවරෝණවලට පුල්ුව ඒ ඒ කෙමිකල්ෙ ඩිටක්කරගන්න දැම හැමතරම හලතතිව කාබන් ඩක්යි් මොනිට කරන සන්සැක් එලාමක ඒකකාබ ඩයික් යි් කියන කමිකල්ෙ ග්‍රහය කරගන්න පුලන් ඒගේම හහිට පුළුවන්. we chemicalல் வுண்ட் හ ය කරගන්න ති ොද අපිට ්‍රහණ කරන්නපු මල් சුවந்த. පලතුரு சුවந்து. පැங்கரி சුවந்த. Wood දැவ சුවந்து. ர ப ගසල තියන සුවந்து. එ කොට chemicalමical සුවந்த මோニアயாගේ சුවந்த. වැනිலாගේ ් ச ම වගේ सु. ஒන්න ඔය වගේ ගද සුවந்தවල් යි අපටගල් ගන්න පුවා. ැ அම කියක නි ඇති වැදග දක් නෙවෙයි කියලා ඔයාට පු නමුත් ඔයාලටන්ද හෝම එක තයි. ළඟ සති ඇතුළත ඔයාලගේ නහයට දැනෙන සුවදවල් වෙන්වෙන්ව අතුර ගණඩ බලන්න අප තේ මෙම මෝඩ ඇද මේක ක කියනවත් ආර් පර්ේෂන ක කියෙ න් ොවාගේ වෙනගේ බැලුබල්ලට මෝඩ වැඩක්ගේ පෙනේ නමුත් යායට තේරේ අපි නාහ ගැන කොචර පෝඩයිද දන්න කියලා මීට අවුරුදු කීපයකටකාලිම යෝග කරන්නට පටන් ගත්තා, යෝග කර කකොට ඇඟගේ ඒ කාරයට නවන්ඩ වෙනවා. එත්තකොට තමයි ඇත්තරම ඇඟ ගෙන ගෙන ගත්ති. ඊට පසෙ මම මේ භාවනා කරන්න එකන යම්ිරකටම පොඩිකාල දන් කරගයා මේ පචේද්‍ර ොකන්ද කියලා ඒකන දැනන්න ොකන්දි කෙක කොයා ෙනන කොට ම තේවරලාම මේ පචේන්ද්‍රය ගැන අපි නොදන්න කොචරදේවල් තියෙනද කියලා. ඉතිං ඒවගේ අපි කත්ව දිවගන්න. අපි දිවට දැනන්න මොනවාද. දිවට දැනවා පැනිරස. ඇමුල් රස ලුණු රස තිත්ත රස. ඔය හතරටමතුලව දැන් ඇැතකාරව කියවා උමාමී කියල රහකුත්තියගේ අර මොනස්ෝඩියම් ගලුටමට මනාදරිවට කියන්නේ අජන මටෝවලතිෙන්නේ නිංගර රහක් අන්නේට උමාමී කියල මහිතන් ජැපනිස්වාචනයක් ඔන්න වගේ රසවල් පහත් දෙන්නවාවලු. ඉතින් තව එකත්මග හන්න මේ අර කලින් අපිට නහයට දෙැනුන ගඳ සුවන්දයට හොඳ හරි නරක හරි කියලකක් තියෙනවා. තියෙනවනිදැග කුණුගඳක් නරකයි. මල්වලින්ග සුවඳක් හොඳයි. හැබැයි ඇත්තට හොඳද නරකද කියලා කියන්නේ මේ නහ ඇද. එහෙමටත්තන්ගේ සුවද එක හොඳ නරකද කියන්නේ එහමටත්න් ඒගෙන අපි හිත නවිතිද හොඳද නරක කියන්නේ. ඒවගේම තමයි රසත්. හොඳ හෝ නරක කිය රහත් තියනවද අපි මේ කිවන්නේ කේද අයි සාකච්චාරවෝ. කායස් පර්ශය අපිට තියෙන්නේ සොමට සෙන්න්සරි කියන එක ස්පර්ශය කියනක අපට සංවේදනය වන. දැන් මෙ මේවාගේ සහන ත්‍රපිටකේ නැහැ ැන් ත්‍රිපිටක තියෙන්නේ යම්කි සිටිකක් විතරයි. නමුත් මේ කාලේ මෑතකාලීන ඇනටමිකලි එමනැත්තම මිඩිකල් කමිට එක ස්පර්කාය කියනෙට මෙන්න මේ ග අර්ත කතනදවා දැන් සමබර්තාවය කියන්නේෙ කය ෆංක්ෂණ එක. එතකොට අපිට වාහනක ඇක්සල්රට කරනකොට වාහේ අදලයනකොට එක්සලරේෂණ එක දනවා අන්න එකත්කාය සංවේදන. එකො මුදු ව අලු බව උුසුම් සිල් බව පීදනය කිති කැවිල් කිසිිකාවන එක කහනක ඉච්චක් තියෙනවන එතකො වයිබ්‍රේෂ් එක කම්පනයක් තියෙනවනම් මහිරයා මහිරි ඔන්නවගේව කයියට දැනවා. කණනට දැනෙනවා ඔය හති නො දැන්න කනට අපට තියෙන යිට නොයිස්ක කියේල එකක් වයි නොස් කියේ ය ඉස්්‍ර ක ය වKේ අර එඩ of ට්‍රන්ස්මිෂන් කියෙන්නේ ඔක්කොම දොහට සැල්ල එක වැැහුවම අරය එන්න සන්දධයක්. වැස්සේ ගෝෂාවගේ අන්නේ එක වයිට නොයිස් කිය න පින්ක් නොයිස් කිය න පින්ක් නොයිස් කියන්නේ ඒක ිකක් ඊටඩ අඩුවෙන් අපිට දෙන්නකර ටික් ඇතුළ ඉදං වැස් හගෙනින් න්නවාගේ තව එකත් තිනෙන බ්‍රව් නොයිස් කියලා බලක් නොයිස් කියලා බ්‍රව් නොයිස් කියනමකද වතුර ඇල්ලකවගේ සදවැටනගමේ ඇතම සබ්ද කියනක හරි ලස්සන එකක් ම හරි ආස සබ්ෙක්් එකක් ශබ්ද කියන එක මේ පොට යුබ එක ගහලබලන්න මොනාද වයි නයි ිින් නයි බව් ොයිස් කියලෙකොටඇට සදරිකගන්න පුුලා එත්තකව මේ ශබද්දවලතියනවා එකක ගති ලක්ෂණ කරක්ටරිස්ටික් මනාද ප්‍රධානයව හතරක් තියවා පිච් ඩියවරේෂන් ඉන්ටසිටි ඇන් ටැම්බර් කියලා එකන්නේ පිච් කියල කියන්නමොක්ද දැන් අපි දන්නා ස්වරය සා උච්චසාත්තියන මන්ද්‍ර සාත්තියන එෙම සයන්න අපට හ ඇන් ලෝ එකක විදිරි කියන්න බුලා. තමයි පිච්චක කියන්නේ එක ශබ්දේ තිය එක ගුණාන්ග එකට තවකතිවා ඩියුරේෂන කියලා පිදැන් ගිටාරකින් හම තක් වැැව්වාහම ඒ කෝචර වෙලා රැව්දිී තියෙනවද. කනේ කියනක තමයි ගිතාාර කවද්දනවා කියවේ එක කනේ කෝචර ැව්දිනවද කියන එක ඩියවුරෂන් කියලා දසත් තිනර සස්ටේන්්ඩනෝ එක තමයි එක කියන්න. තව කතිනවා දැ කතාවමට හයිියෙන් කෑගාලග කියන්නත් පුළන් සෝෆ්ටි දීර කියන්නත් පුළාගන්න ඕකත් මේ ශබ්දේ තියන කති ලක්ෂණ හකත්තිවා ටැම්බ කියලා එකට කියෙන සිංහල වචනයමට මතක නැහැ. දැන් අපි සා කියන ස්වරය ගිටාර්කෙන් ගහ්ඩත් පුලන් පියානෝගේ ගහ්ඩත් පුලන් ටනලා ගහ්ඩත් පුලන්. ඔය තුනේ අහපු ගමන් අපිට තේරවා මේ ජාතිතු නක් කියලා. අන්න ඒ තමයි ශබ්දී තින තවත් ගුණාගේ. බදර තිනවා තව ටෙක්ස්ච කියල කෙනෙ දැග සමලට සිදුවක් කහනොට සිදුව ොෝනිියකක් විර ගහන්න පුලා. මේ සබද ගැන න්ට්‍රටිංට තරක් එකක හන්න මොනෝෆොනිි කියෙන්මකද දැංගර එකම සින්දු අප එක මෙලදීකයින් තරක් ගහන්න පුලුව. එමනැතයි එක හාමනයිස් කරලා එක පලේ කරන්න පුළුව ඉති ඔයවගේ ශබදයක ගුණංගතියනවා. එකෝ කියල එකක් තිෙනවා. අප සබදයක දැ පොඩ ට ස්රයින් කෝචයක් කියයාම මෙතනින් ප අපි කියන්න පුල කොච්චර ඇතින්ද කෝචියයන්නේ දැ මෙතැ මුක් කල බිමටන මේ එක ලඟ වැටුනි ඒ කිය දුර ළඟ කියනකත් අපි සම්දෙන් ග්‍රහණය කරගන්න පුලා ඩොප් ලයි ෆෙක්් කියලගක් තිනවා ම්න්දය ඇම්ියලන් එකක් දුරයිදන් එෙනකොට සහ අපිගවින් ඇතයටයකොට ඒක ශම්දය දෙැනනාකාරය ඔන්නව වගේ තියෙනවා. ඉතින් දැන් ඕක තමයි කනේ ගුණාංග මේ ඔයාට තරන ඇතිම ොනා මේ පංචස්කන්දය ගෙන ගන්නඩැවිල්ලා අපි මොන දා ගන්නේ ඇස කණ නාසය එකකේව ගැ කියනවා මං ආයි පරක් කියන්නන් මේ සරලදේ ඉතාම ගැබුරුයි මේක තමයි ගැබූරුම තැන පංචස්කන්දය කියනව දර්ශනිික අදහස සරලයි මෙහි මේ මේ පංච ඉන්ද්‍රය අන්දකීම තමයි ඉතාම ගැබුරු දේ. ඇතකොට ඇහැට පේෙන්ඩමුණවාද ඇහට පෙන්න්නේි රූපණි ඇත්තරම හැට රූපේනවාද ඔයාලට මාව පේනවා zoomූම් එක එතකොට ඔයාලට පේන්නේ මේ ඔයාලාගේ ස්ක්‍රීම් එක උඩ තියන පික්සල්වලින් ජනරේටවෙන වර්ණ සමුදායක්. ඒ වර්ණ සමුදාය තියන හැඩේටානුකූලව ඔයාලා ඒට අර්ථකතනයක් ඉදිරිපත් කරනවා මේ ඉන්න හාමුදුරුව කෙනෙක් බන කියේනවා කියලා. ඒ වගේ ඔයාලට පේන හැමේකම ඇත්තරමා අපිට ඇහැකේන එකට ගෝචර වෙන්නේ වර්ණ. නමුත් මේ වර්ණ පැටර් එක එකතු කරලා අපි අර්ථකතනය කරවා මේක රූපයක් කියලා. ති ඔන්නඔ යා අර්ථයෙන් තමයි මේ ඇස කණනාසේ දිවශරීරය කියනවට අපිට පේන්්ඩ තියනේවා අපිට පේන්නේ. අපි ආයිපාරග්‍යයොත් ත්‍රිපිටකේ පත්තර මොකක්ද ත්‍රිපිටක මේ ගැතින අදහස කියලා අපි දැන් කතා කරමේ චක්කු සෝත ගාන ජෙව්හා කාය කියනට ගෙනපි කතාර. හැබ අපි මනදම්ම කියනක ත්‍රපිටකේද ැවුව නහැ ොද මේ මකිව මේ ඇසකණනාසයේ දිවශරීරය කියන ටකට විතරයි අර පැට එක තියෙන්නේ මනදම්ම කියනෙ ටඩලා ටික් සංකීරණ. මොකද නදම කියලා කියන්නේ. තත්ත තමං මනායතන මනායතනය කියන්නෙකු මක්ද. අප මේක යටைද ටගමු. මනායතනය කියන්නේ එක ඇතන අප විශේෂෙන් තේරුගන්නඕනක් යටයිදගත්තොත් හය ආකාරක, சබ්බිදේන මනායතනය. එකන මේ තියන්නේ එකකාරයකங, දයාකාරයකින්, තුං ආකාරෙකින්, හතර කාරයකින් න්න විදන නායතනයගැන විස්තරலாம். මනායතන කියලා කියන්න මොකන්ද. ක්ක විඤ්ායේ, සෝත වි්ඥානය ගාන විඤඥානයේ ජව්හා විඤ්ාය කාය විඤ්ාය සහ මනෝවිං්ඥානය කියන එක මනායතනය බවට පත්වනවා. එතුට අප ඊකරද ගැන්නුවා එනම මොකදම වි්ාය ගැන්නේ කියලා ඉතිම විඤ්‍යානය කියනකට දැනගැනීම ක්‍රියාකාරිත්වය සිත ඔය වගේ විධාර්ථකත්තන ඒක වෙලාට හම් වෙන. ඇතම වි්ඥානය කියනක ට සංකීර්ණ අදහසක් ඒක හරියට හඳ වගේ. හන්ද ලාවකට ආමාාවක ාවක පස ොස්ක පුරුවක න්ද ක ේප න. මු කොයිශේ් එක බුණත් අපි හඳ ගැන තමයි කතා කරන්නේ. ඉතින්ඒක හඳ ඉන්න ස්ථානයටනු අපිට නමත් දෙනෙන ඔය වගේ තමයි විංායත් විං්ඥානය ස්ොභාවයානුව අපි ඒක දිෆයින් කරන දත් වෙනස්ව ව නමුත් සරල අපි ගමුකු විං්ඥායකයන සිත කියලා දැන්ඒකට දම්බසංගන ප්‍රණේ විමංග්‍ර කනය තියන්නේ මනෝමානසං හදයම් පන්ඩරක් ඔන්න ඔයවගේ ලොක අදි වචන ගොඩක් දීලති නො මේ විං්ාය කියයෙකට විං්‍යාය කුමක්ද ගෙලව. නමු අපිට තේරවාම ඇහ. ඇහේ ක්‍රියාකාරිත්තය කනේ ක්‍රාකාරත්ත නහය සහ මීට අතරව මන ක්‍රාකාරිත්‍යය කියනෙන ඔන්න ඔය හයම්ම මයි මේ මනායතනය කියනෙක හැලතින්නේ. ඊළඟට එකක් තියෙනවා මනායතනය කියන්නකුමක්ද සුක ඉද්‍රයේ සම්පයුක්තංක් දැම්ම මේ කලින් ඒට සිංහලය කරම් මේක පාලිය ගත්තතා මොකද ඔයාලට පාලි කනක ච්චර මාරුවක් නෙවී කියල තේරුම් කරන්න සුක ඉන්ද්‍රිය සම්ප්‍රයුක්තයි. දුක්ක ඉන්ද්‍රයේ සම්ප්‍රයුක්තයි. සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය. උපේක්ෂා ඉන්ද්‍රිය. ඇ මෙතන කලින් ප්‍රශ්නයක්කාවා මං දුක කියන එක කැලි තුනකට කැඩවා කායික දුක මානසික දු දර්ශනිික දුක කියලා. දෙ මෙතන මේ මනාඇතනයටලු දුක දැනෙන්නේසා දෝම නස්සේදනෙන්නේ මංකිවා දුක කියන එක පේන් කියන එක කායිකයි දෝම නස්සය කියෙ සොෝ කියන එක මානසිකයි කියලා ඇැමද මෙතන වෙනස්ර්ථකතනයක් දිල තිවන මේ මනායතනයටම තමයි දු සැප කියනක දැනෙන්නේ දොම්න්නස සොම්න්නනස කියන එක දැනෙන්නේෙත් එමනා ඇතරටමයි. අන්න එක පොට්ටක් අපි දැන් හිතන් ඩෝන කාරණයක්. කොහොමද මනසට දුක දැනෙන්නේ කායික දුකදනෙන්නේ මනසට දෝමනස්සේ දෙනෙන්නේ. ඇන්න ඒම තමයි මේ විභංගප්‍ර කරණය විස්තර කලා තින්නේ. ඊළඟට තාම් වචනය තිෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර අප රයාාපන්න කියලා. අපි එක විග්‍රහ කරගම ටිකක් පස්සේ ඒත් එකම තව මේ කුසල කකුසල අව්‍යාකෘත සහේතුක අහේතුක ඔන්න ඔයවගේ වචනත්තිලා සහ පස්ස සම්පයුක්ත. මෙන්න මේ වචනටික අපි අනිවාර්යෙන්ම විස්තර කගණ්ඩඕනි පටිච්ච සමුපද කියන තැනට එන්න කලේ නමුත් අදනවයි අපියව කරන්නේ ධර්මාආයතනය ගනමකක්ද, ධම්මායතනය අපිට කියල තියෙනවා, බේදනාස්කන්දය, සංඥාස්කන්දය සංකාරස්කන්දය. රූපං අනිදස්සනං අපටිගන් ධම්මායතන පරියාපන්නං අසංකතාච දාාතු. කිය ඔන්න හතරක් දම්මා අතන ගෙන විස්චර කලන කලින් අපි කතාරේ මනායතය ගැෙන දැන්කතා කරන්නේ දම්මා ඇතනය ගැන දම්මා යතනය යනකුමක්ද වේදනාස්කන්ධය සංඥාස්කන්දය සංකාරස්කන්දේ. සහ අනිදස්සන අපපටිග රූප සහ අසංකතදාතු. ඉතින් මෙතන ද කිය ම ස්ත ොඩ ික ම පොඩි ක ල්ලට ම ලගුකරගත මහරටයක ේර මවාද ව ද ද ප රලමක වික්‍රාහගරගම ඩිකෝඩ් කරගම. මේ නිල්පාට තියෙනවානි රූපන් අනිදසන අපටික ධම්මා අත පරියාපන්නං කියෙනෙක යම් ධර්මායතන පරිියාපන් වූ අනිදර්ශන අප්‍රතිග රූපය කවරේද ස්ත්‍රීන්්‍රිය පුරෂීන්දියඩඩ..් කබ්ලින් කාර ආහාරය. ඔන්නොහොම රූප ගැන විස්තරයක් කියලෙනවා අපප්‍රතිගක රූප කියර ජාතිය. මේ රූප කියනෙක මංකිවනි පංචස්කන්දේට අදාලෙක අපිියක මොකද කියෙනෙක හරියටම ලබන සතිය විස්තර කරගම. හැබැ මෙතන එකක් තිෙනවා අසංකතාච ධාතු කියලා. ඔන්න දැ මේ ඩිස්කෂණගේ පලවිනිි පාරට අසංකතදාාතුව එමෙනත්ත නිර්වානය ගැන නිර්්ාණයක කියනක ගැන ඩිෆිනිශ නැක් අපිට ැබෙනවා. රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ අයංමුච්චතී අසංකතා ධාතු. තවකක් මේ රාගක්්‍යය දෝසක්කය මහක්කය කියන වචන තුන කවදාවත් තනි තනිවේද නැහ මේ තුන එක ේද හැමතිස්සීම රාගක්්‍යය දශක්කය මහක්කය කියන එක එකන රාගක්කය කරලා අනිදක තුරුවෙනි නැහැ රගක්කය දෝසක්කය මෝහක්කය තුනම එකට වෙන එකක් තමයි මේ අසංකත ධාතව කියන්නේ. මේක ගැනත් මං තවදුරටත් ස්තර කරන්න අසංකත ධාතව යනුවෙන් අපි කුමක්ද අදහස් කරන්න කියලා මේ නොටේෂන් එකින් දැන් කියන්නේ නැව. ඉතින් ඔන්න විදි මේ දම්මා තනයක කියන එකක විත කරල ද න දැ හට තෙර මේක ික කම්පිෙට්ටු නාන එක පට මේ හොඳදර තිබුණ එක කම්පිකෙට්ු නනි මක් ය ගෙන කලබලවෙෙන් දෙපා අපි මෙහෙම ැලුවොත් මන ගැන අපි අම්ගකිසි විග්‍රහත් දුන්න මනට කිවවා අර ක් ා සෝත ඥා ඒටිකක්ම තිෙන කියලා. එතකොට දම්ම වලට කිවවා ේදනා සඥා සංකාර රූප සහ අසංකතතු කියට මේ දම්ම කියනක තියෙනවා කියලා මංවලට මෙින්න මේ කියැන මටලා මේ දිර විසර කරන්න අපට තේරෙන බසාාවෙන් දෙ අපි ගම මේ චක්ු කිය ඇහැ කියන එක ඇහැට අපිට පේන රූප ඇත්තටම ෆෝටෝනනි එම නැත්තංඒ එනජීවේවක් විදිර අපිට ගන්නපුලන්නේ ෝක තරංග මේ ආලෝක තරංග තපරයකට එකයි බිදුූ දාහතරක් කම්පනෙනවා. එකනව දැ තපරයට එක පරක් කම්පන වඩත් පුළුව තපරයකට දාහ කම්පනය වඩත් පුළන් එතිකොට දහයියි බින්ඳදු තුනයි. හැබයි එකයි බිඳු දාාහතරක් කම්පනය වනි තමයි ආලෝක තරග කියන්නේ. ඉතින් මේ ඉතාම අධි වේගයකින් කම්පනය වෙනවා. ඉතිංහ ඔය අධික වේගයකින් කම්පනය වෙන රූප ශක්ති තරගයක් ඊට වඩ අඩවේගකින් කම්පන වෙනග තයි ශක්් රග කියන්නේ ද අපි අර කලින්ිගතා කරන්නේ සා කියනස්වරය C. ීනෝට්ක කම්පනය වෙන්නේ තත්පරට හට් දෙසිිය හැටකින් දෙසිී හැට එකකින්. ඉතිං මේක තපපරේ දායැබිඳදු දාහතරක වගෙන් කම්පනය වෙනකොට මේ දෙසිියක වේගෙන්ින් කම්පනය වවා. එතකොට මෙන්න මේ රූප සහ ශබ්ද කියන එක ශක්ති විශේෂයක් වෙනකොට ගන්ද රස පොට්ටබ් දික්ට සුත මුත මුත කියලා කැන කැලි තුනටම ඒ මෙන්න මේක ඇලිටික අපිත් ශක්තියක් විදිරණ අපි පධාර්තයක් විදියට තමයි ගන්නන්නේ මැට් එකක් විදිට. රක නජි මේක මැට. හැබැයි ඔයාට තේරුණඇද මේ මේකේ ගන්ධ කියන එක. අර ඉතාම සියොම කමිකල් අන්ංු ටික් ඒ කමිකල් අංශු ටික හයට ්‍රහය කරගන්න පුළුවන්. මේ කමිල් අංසු නහයට ග්‍රහණය කරගත් ඊට වඩ ටිකක් රලු අන්ශු ටිකක් තමයි දිව ග්‍රහණය කරගන්නේ. දිවට පුුවන් ඊටවල ටික ගරෝසුව ටික ග්‍රහණය කරගන්න. එතකට අපට අතටහුව නේවා දැ මේ පොතමගේ අත ටහුවෙනවා. ඒ පොත ඊට වඩා තවත් ගණකමින් වැඩි. මේකින් ලට කියඩ උත්සාහ කරන්නේ දැංඟර ඇස ඇස, කන නාසය, දිව, ශරීරය කියන එකට අපිට ග්‍රහණය වෙන රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ෂ කියන ටික. අපි දැම්මොත් ඒ තියෙන ගොරෝස්ුභාවය අනුව අනුපිළිවලකට ඇස තමයි අපිට හම්වෙන සියුම්ම ශක්ති විශේෂයේ. කන කියන එක ඉටවලා ටිකක් . ට අහ ෙල් එක ගරෝසුයි එක තැජිබෙලි ක වැඩ ැන්ජිබෙල් කන ොච අ අ ග්‍රහණය කරන්න පුලන් ගෙන එක. නහයට හම්ුව වෙන කමිකල් කොම්පෝනන්ස ට සියුම් මේ අර සම්දයට වඩ ගොරෝසුයි ඒ පදධර්මය සස්වභයයක් තින ක්ති ස්භාවයක් නෙව. දිවට දැන එක ටත්තලා ගොරෝසුයි අතට අහුවෙන ටත්තල ගොරෝසුයි. ඉතිං අර ඉතාම සියුම් අංශුවකිින්දලා ගොරෝසු අංශුවන්දක්වා නහයින්දල දිවන්දලා තටයනකොට එක වෙනස්සෙන. එ එකකොට ඇහැ කියන සියම් තැනයිදලා කන කියන කොට ගෙනකොට එක ඉටොඩ ටකක් ගොරෝසුන. දැම්ම ොකදදමං විස්සර කරන්න උත්සාහ කරන්නේ. අපි ගත්තු ඉස්සර කාලේ අපි ගේම් ස්ලේ කරනවා. මේ ගේම්ස් වල ඉස්සර කාලේ මුලින්ම තිබුණේඒ පින්තතුරඇ තිවන අද්‍යත්තින යිදක විතරයි තිබුණ මුත් තිික් කාලයක්නකොට පලිස්ේන්ගේහම පලේටේනගේ ජොයිස්ටික්ගේ වයිබ්‍රේෂන් එක තින. ට මත්න් අප ද ස ල් න් හෙට හම මුල්ලින් අපි පින්තු ෆිල්ම්බලට එක සද රූප විතරයි තිුණ. රපසා ශබ්ද ඉතරයි. නොත් පස්ස කාලක එකකට 4, හම එක්ස්පිරීන්ස් එකතු කර. සුවදවල්ද නනවා ඒ කම්පනේ වෙනවා සිට හැවෙන න්නයි වගේ අලුත් අදකීම අපිට පච ඉන්ද්‍රිය් එකතු කරලා න්න. ඉතිං. ඒ වගේ වට තීරුණවාක් දන්න මේ ඇසේ ඉදලා කයට යනකොට මේ අදදකීමේ ගණ ස්වභාවය වැඩි වෙනවා. ඒත් එක්කම. ි යම්කිසිවිදිියකට තරහ ගන්නවනම්. අපි යම් කිසිවිදකට කාමය රාගිකව බැඳෙනවන්නං. ඒ කාම ස්වභාවයත් දේෂස්වභාවයත් පල්ල හැට යන්ඩ ඇන්ඩ ඉතාම ගොරෝසුල්. මුකදදමත් මේකින් කියන්නේ. ඇහෙන් ගන්න කාමේයට වඩා අතිගල්ලන කාමය ප්‍රබලයි. එහෙමටත්තං හිතං හිතන දවේෂයට වඩා ගොටිබැට ගහගන්න අතින් පයින්කරන දවේශය ප්‍රබලයි. හරි දෙහමකිවෝ. ඉතින් දැම් මේක හිත කියන එක. ති විශෂක් කිය ම ඩටිෆයි කල්ලනෑ ඔන්න හිතට මේකක්දමුත් අප ඒ ති ඇල්ව ිටවහම බලාගන්න පුුවන් නමුත් ඇත්තම අප කිය මේ හිත සහ දම්ම කියනේ ශක්තිේෂය අතිශයයින්සියුම් අපේ විද්‍යාවටතා මේක අහුවෙලත්න්නේ. පෝටෝන වට තර සියම කක් කියල අපි ඔන්නන් කියීම ඒටත් යමම් සි විද්‍යාවතුලම අර්ථකතන තියෙනවා.නිකම් අපි දැටයම හිතම කහමක්ත්තිවා කියලා කොමරි මට කියන්නලුණේ දැන් හිතනවට වඩ බලනයක ගොඩක් ගොරෝසුයි. බලනවට වඩ ඉතා ගොරෝසු යහනයක. අහනවට වඩා නහාය ගොරෝසුයි ඊටන අද්දිව අල්ලනක ඒඔකොට මඩ ගොරෝසුයි ොරෝසුයි කෙනෙකින් මං අදස් කරන්නේ එක රලු භාවය පැන්ජිබිලිටියක වැඩි. ද අප ගත්තු තුදාහරණයක් මේ හැමතිස්සම අපි සියුම් තැනකින් දලා ගොරෝසු ැකට යනකොට ඒ හැඟීමේ දැඩි බව. ප්‍රබලබවත් වැඩි වෙනවා හැබැ අපේ හැගීමම හැමතිසමටන්ගන්න සියුම් ැකින් ොෝසම තැන ඉන්නෙවේ පොඩිලාම මේ හැමතිස්ෙම සුම් විදිියයට පටන් කර ය යස යනකට මහ ොරෝසු රු මනුසක්කෙන. ැිගත්තොත් ඇතරම ඒක වි්චර කරන්න තියන හොඳම උදාහරණය මටතේරෙන්නේ ලිගිත්වේ සබන්දය අපි ගමක දැන් බල්ලෙක්ින්ව පාරි. මේ බල්ලාගේ හිතර යම්ගි ස අහස පහලන මන්සාකායයක් හොයාග්ඩවන කියලා ඒක ඉතාම සියම් ශක්තියක් අපිටක ග්‍රහණ කරණන්න උපරණයකුත් නැතමන්න හැබයියාට පසයුන ඉතරහන්න ැලියක්ු පේන. ඒක ආලෝකය කියන ඉතාම වේගේෙන් කම්පනන සියම් ශක්තිය. තරන්ගේකෙන් ඇයට තේරනු. ඒතිකොට ආෝකෙන් එක ලනු බලීම තුළ තම මේ අදස ගොඩක් ප්‍රබලන හැයි යා බැලුවට පසේ පොඩ පුුරලබලන්නව අරත් බරුණාද කියලා කනුත්තේ හල බලන්නවා. ඊට පස්සේ එයා ඒ බැල්ලියකි වටේ කැර කියලා සූ දෙබල බන්නවා. නහයකන් ඊටයි හැගේිතාටිකක් ප්‍රබලවෙලා. ඊට පස්සේ ඔන්න ලෙවකාල බලන්නවා අන්තිමට කායිකව ස්පර්ශ කරලා ඒ අදදකීම විඳනවා. ඉතින් තේරුණනාද මේ පල්ලෙහට ඇන්ඩයන්ඩ ඒ හැඟීමේ ප්‍රබලත්වේ. යාගේයක්ක් න්නඩ පුල හමනත් දේශයක් ෙන්ඩ පුලන්ගේ හැඟගේීමේ පබලත්වය ඇසේඉදල පල්ල හැටයනකොට එමනත් මනසසි දල පල්ල හටයනකොට හැඟීම ඉතා ප්‍රබල වෙන අන්නනොහොම එකක් අපිට පේන්ඩ තියෙනවා මේක ඇතුලි. එතනින් බස්සේ අපි ආයිපරක් මෙන්න මේටිකත්කමකු මෙතැනදම තව විසරැයක් කියවා දශ ආයතනය කෙනෙක් සුකවේදනාව දුක්කවේදනාව සහ සම්ප්‍රයුක්තයයිද උපේක්ෂාව හ සම්ප්‍රයොක්තයද නොකී වයුතු කියලා. ැි කතාරනනිද ආයතන ොහත් වන ඇකනසය හොම කියලා. ඒකෙන් දහයක් සුක දුක උපේක්ෂාව කිය වේදනාවක් ගැන කතාකරට සුදුසු නැහැ කියලා. තාවිදකට මේ කියන්නේ ඇහට වේදනාවක් දැනෙන් නහැ කියලද. ඇහස්ස ඇහත් එෙක්ක ේදනාව සම්බන්ධ කරග නොගතයුතු ගෙක මේ කියන්නේ. මනායතනය සුක වේදනවාහාහ සම්ප්‍රයුක්තයි දුක් වදනාහාම්ප්‍රයක්තයි පේක්ෂ ේදහා සම්ප්‍රයුක්තයි. ධර්ම ආයතනය කියන එක මේ තුනත් එෙක්ක සම්ප්‍රයුක්තත් වෙන. හැබැයි එහම නොකිවයුතුත්තුව වෙන. ඒන මොකද දැම් මෙන්න මෙතන තමයි තු්‍රපිට තින ටෙක්නනිකල් වභාවේ ශස්ත්‍රියය ස්භාව අපි කරදරයක් වෙන්නේ මොකද මේ ධර්මායතනයට කලින් විස්තරයක් කිව්වා ධර්මායතනය යන කුමක්ද කොයිදියක බැලුවේ ධර්මායතනය යන කුමක්ද මෙන්න මේ ටික කියලා වේදන සංඥා සංකාර අ අපටික රූප සහ අසංකතධාතු. අසංකත ධාතු කියන්නේ මේ නිර්වාණය පනවල තියෙන යම්කි සි දෙයක්. ඇත්තටම මට මේ නොකි අයින්ඩ උමුණාවනත් එකක කියන්න සිද්ධ වෙනවා මේ මේ අසංකත ධාතුව කියන්නේ ඇත්තටම තියෙන එකක් නෙවෙයි. නැතිකක් පනවන්ඩ දීපු නොටේෂන් එකක් තමයි, අසංකත ධාතුව කියන්නේ. ඒක ඒ අදහස දැනට කියන විතරක් භාරගණන්ඩ නිර්වාණයකන පවතින දෙයක් නෙවෙයි. නොපවතිනිතයක් පෙන්නවන්ඩ දීපු නොටේෂන් එකක් තමයි අසංකත ධාතුව කියන්නේ. හරිටර හිස් බව, ංකේ තාත්ම කරන්න අපි බිඳදුව කියලෙක් දාලාතියෙනවා. අන්නේ වගේ. ඉතිං මෙන්න මේ වගේ මෙන්න මේ බිදුව කියන නොටේෂන් එකත් එතන තියෙන නිසා අපිට මේ සුකවේදනාව දුක්කවේදනාව හස් උපේක්ෂාවේදාව එතන නැ කියනකත් කියට සිින්ද වෙලා ධර්මාතනය ඇතුි. speakers मංගේප එක ේරුණන් දන්නේ මනනායතනයට සුකවේදනාව දුක්වේදනාව උපේක්ෂාවේදනාව තියෙනවා ධර්මායතනයටත් ඒව තියෙනවා ැ සමහර ලාට එහෙම කිය එක වැරදදි මකද ර්මායතන කියනක නිවන කියන අසංකතදාතුව තියර නිසා එත්ත කොටට අනිත්තායතන දහයට ऐස කන්න නාසිය දිව ශරීරය රප ශබ්ද ගද රස පොට්ටබ කියන දාහයට ඒ වගේ ේදනාව ඒකට සබධරන එක වැරති එෙම කිය නෑ ඊ ළඟට තියෙනවා ශාඇතනෝ අවිතක් විාර සවිතක්ක සවිචාර විතක්ක විාරමමාපල කියෙ කියල මෙට මේත් මොකද කිය විසර කරන්න ඔයාලගේ හිතට ම කලින් දවසකොත් කිව්වා අපේ හිතේ නිරන්තුරුවම යන කතාවත් තියෙනවා. ඒවගේ හිත වැඩරන්න යම්කිසි ලජික්කක්කුඩ ඒකට අපි ඔන්නන් කියැනපලම් විතර්කය කියල ඇං දහන්නක් විදිර මංගහුවත් මේ බිත්තය සුවද මොකක්ද. එමනත් මේ වාතේ පාට මොකන්ද ඒගේ ප්‍රශ්ණවලට අහනකොට එක පටවැලගේ මන වැඩ කරන්න ගන්නවා මේ බිත්ිය සුවද කියල ගක් නෑනේ බිත්තිෙන පටනි. වාතේ පාට කියලගක් නෑනෙ. වාතේතයෙන්නේනි සුව දක්නේ. අන්නඒ වගේ හිත විතර්ක කරන්න ගන්නවා. ඒ විතර්ක ඔස්සේ හිත ඇදිලන්ඩ පුළුවන් අන්නඒකට මයි විචායක කියන්නේෙ කමෙන්ට්‍රේක විචාරය කියන්නේ විස්්‍රර චාරගේ. ඉතිං ඔන්න ඕක තමයි හිතේ සස්වභාවය. ඇස කණනාසය ශරීරය මනක නොය හැමකෙම නිරන්තුරුම අපේ විතර්ක විාරයකයදවා. ඉතින් අන්න ඒ විතර්ක විචාරය කියන එක සමහර වෙලාවට නැවතිලායනවා පෙහිතී. අන්නඒ එක නැවතන වෙලාවට අපි කියවා අවිතක්ක අවිචාර කියලා. හැයි ඒ අවිතක්ක අවිචාර කියන අවදයට එන්න කලින් අවිතර්කය තියන විචාර මාත්‍ර කියන අදයට අපි හම්බෙනවා ඇත්තම මේටික අපිට හම්බවෙන්නේ භාවනාව තුළද. මානෙලෝකද ගොඩක් මනුසේුට තරෙන්නේ ාාව කියලා කියන්නන්නේ ඇස්තකහගෙනවා කියනෙ නෝමල් එක්පීරියන්සේදී අපිට හම්බින්නම සවිතක්ක සවිචාර කියයන අදකීම විතරයි. නමුත් සමහරලාට අපට තේරවා හිත ලොජික්ක එකක්කුඩ වැඩ කරන්න ඉහ. නමුත් යම්කිසි ආකාරයකටේ සදධයයාහගෙනන්නවා. ඒක හිතන් ඩැන්නෑ. අන්න ඒක ම දල උදාහරයන් දෙන්නේ ඒට අපට අවිතක්ක අවිචාර මාත්‍රක න ුලා තව තැනකද හිත ඒ අවිචා අවිචාරයයක්ත් නවත්තලදානවා. විචාර මාත්‍රයක්ත් නවත්තරදාලා. අවිතර්කයේ සහ අවිාක කියන තත්වයටට පත්වෙනවා. ඉතින් මේ ධර්මාආයතනය සවිතක්ක අවිතක්කා අවිචාරත්වෙනවා අවිචාරමමාත්‍රත්වවා හැබයි ඒත්තකම මෙහෙම කියඩ සදුසුත් නොයෙනවා ඒ අ සංකත ධාතවට මනායතනය සහ ධර්මායතනය මෙන්න මේ ලක්ෂණටික පවතිනවා හැබයි අනිත් දහය. ඒ වනං අවිතක්කා විාරයි. ඒක ඒ ලෝජිකයන කල්පන කරණඩ නිෙත්නෑ ඒම හිතන් ඩැන ත්න ඇස කන නාසය කියනට ගහෙම කරඩන්නේ නිනහෑ. හින් දැන් අපට ප්‍රශ්නයක්න මේ අනිත් පහට වඩා මේ මනායතනය සහ ධම්මාායතනය කියනෙ අමුතුම එකක්. අර පහ වෙනම එකක්. මොකත් දෙකින් කියන්න කියනෙ එක. මං ඊළඟකට එන්න. රූපායතනය සනිදර්ශන සප්‍රටිගයි ආයතනයෝ නව දෙනෙක් අනිදර්ශන ප්‍රතිගයි. ඇතර මේ දර්ශනය වෙනවා කියලා කියන්නේ පේනවා කියනෙ එක ප්‍රතිග වෙනවා කියලා කියන්නේ. යම්කිසි ආකාරයකට ගැටෙනවා කියන එක. එතකොට මේ ගැටෙෙන්න්නේ මොකටද කියන්නේ එක ඔන්න අයි ප්‍රශ්ය කොතරලද ගැටෙන්න්නේි කියෙක් නොත් අපට තෙරුණවා මේ ආයතනයෝ නවදනෙක් දර්ශනය වෙන්න එකක් විතර කරූපය කියෙනෙ එකක් විතර දර්ශනය වවා. හැබැයි මේ ඔක්කොම අප ප්‍රතියි, උඩින්ක්ටික ඔක්කම ප්‍රතිගයි අර කලින්ගේපටි ප්‍රතිගයි ආයතනයෝ දෙදෙනෙක් න ප්‍රතිගයි. මේ අප ප්‍රතිගවෙන්න පුොුවන්ද මනායතනය සහ ධර්මායතනය කියනක අපිට ගටෙන්න්නේ නෑ. ඉතුරු දහයි අපට ගැටෙනවා ප්‍රතිග වෙන. එතකොට ආයතන එකොලහක් සංකත වෙන. සංකත කියන්නේ. සකස්වවෙච්ච ගොඩ නැගිච්චේ. ධර්මායතනය සංකතත්වවා අසකත න ි ෙක් නික ස්භාව තයිද සංකත ධත්ත ඇතු දලාතින ඒ නිසා තම මේ එකක අපට මේ විදිර ඩිෆයි කරන ලතින්නේ. දහයක්රූපයෝය මනස අරූපත්වෙනවා ධර්මායතනය රූපත්වනවා අරූපත්වෙනවා. නැගන්න ඉවිදිර තවදුරටත් අපි මේ ඩිස්කෂ එක කරගෙන යවා. යන අතරේ අපිට හම් වෙන මනායතනය චිත්තයි. එකලොස් සාඇතනයෝ චිත්තයෝ නොවෙති. මනායතනය කියන එකට චිත්ත කියන නමදී ලතියෙනවා. එතකොට එකලොස්සා ඇතනෝ අචෛතසිකයෝය ධර්මා අයතනය චෛතසිකද වන්නේ චෛතසික වන්නේ කියන්නේ අනංක දධර්තුුවටල් ගණගන්න නෑමවිවෙලාලද ධර්මාආයතනය චෛතසික වනවා. මේ විමංගප්‍රකණය දම්ම සංගනි ප්‍රරණය කියවගෙන යනකොට වැලට අහස්ටිකම්වේ, චිත්ත චෛතසික රූප නිිම්බාන. චිත්ත චෛතසික රූප අ සංකත කියන ප්‍රධාන අදහස් හතර හම්බුවයි. මෙන්න මේක මොනවාද කියලා අපි අන්තිමට හොයාගමු මේවට තමයි සතර පරමාර්ථ ධර්ම කියන්නේ චිත්ත චෛතසික රූප නි්බාන. ඉතිං දැන් මංගර කලින් කිව්වා කාමාවචර රූපාවචර, අරූපාවචර කියලා එකක් ගැෙන කතා කරා. මොකද මේකින් අදහස් කරන්නේ. දෙන් අපි ගත්තොත් මඟර කිව්වානි මනස කියන්නේ සියුම් මින්ද්‍රියයක් ඊටව වඩ ගොරෝසුව තමයි ඉතිින් පල් හැට දින්නේ හයතමයිය තිෙන ගරෝසම ස භාවේ. කාමාවචර කියන භූමියේද. අපිට හම්බුවවා මේ ඔක් කොමටික. එතකට රූපාවචර කියන භූමේද. අපිට උඩ තුන විතරයි හම්බුවවෙන්නේ. අරූපාාවචර කියන භූමේද. අපිට මනස විතරයි හම්බුවන්නේ. දැම්මම් මේ කොච්චර කිව්වත් එක දන්න නැතික්ට තේරෙන නැහැ. ඇත්තරම මේ අරූපාචර කියනක ම දන්නනෑ ටත් ඒව ක්ස්පිරියන්සක්න රපවචර කියන්නේ එකන මනස විතරක් වැඩ කරන ත්වය මකක්න්ද කියලා. ඇ මෙහෙම කත්තියවා දැන් අපහිතමක කාමාවචර ලෝකයේ කියන්නේ. අපි කෑම ගැන එහෙමනැත්තං ලිගිකත්වය ගැන ඒවගේ අපේ නහයදිව කාය සම්බන්ධ හිතන අපි ඕනම එකක් අපි සාමනක් දන්නවා ඒ අපිට හිතන්න පුළන් එන්න මේ කාමාවචර ලෝකේයටන සිතුවිල දත්ව වැයටටති. හැබයි රූපාාවචර ලෝකේටනකොට ැන් කෑම ගැන හිතනකොට අපි අනිවාරම දිව සහ කෑමේ සුවද කෑමේ ෆිලිං එක අපිට හිතන්ඩෝනි. හැබැයි අපිතමකො නිල් අහස කියලා නිල්ලහස ගැන හිතනකොට අපිට අවශ්‍ය වෙන්නේ නිල් අහස කැන එහමනැත නිල් පාට නිල් පාට ගැන තනකොට ඒ පාටි සුවන්ද ස්පර්ශය රසහෙම එකක් නෑ. ඒක තියන්නේෙ ඇහැට පේන ඇහැට ගෝචරවේමිසි දෙයක් විතරයි.ඒත් එෙමනැත්තංග සුදුපාට ආලෝකයේ, රතුපාට ආලෝකයේ ඒකැනෙක ලයිට්කක් යැ නවේ මම්ම කියන එකං ආලෝකය විතරයි ඒ වර්ණය පමණයි. ඒ වර්ණය ගැන පේ නදඟ අපේ ඇහේ තනිකරම පේන රතු පාටහරි නිල්පටහරි විතරයින්න. අන්න ඒ වෙලාවට අපිට අර නහය දිව කය කියන ටික අපිට හිතන් වූ මනානය. අන්න ඒ වෙලාවට අපි වෙනත්ම මානසික තත්වයකටත්වවා මේ රූපාාවචර කියන මානසික තත්ත්වයට. එකොට අරූපාවචර කියන්න මොක්ද අප ඉසල කතා කරා මනායතනය කියන්නේ චක්කු සෝත, ගාන, ජිව්හා, කාය කියන විඤ්ඥාන පහ ඊටාමතරෝ ම මනෝවිඤ්ඥානය කියන හයන් තමයි මනායතනය හැදිලතින්නේ. මෙන්න මේ පහනැතුව මනෝවිං්ඥානය විතරක් ඉතුරුවෙන ැන පල කිය කියල වාම කිව මට තරගේ ප්‍රාෝගක පෞද්ගලිකක්දකීමක් නැහැ නමුත් මට හිතන ම කියන්න දැන් හමතිස්ම අපට යම්කිසි දෙයක් හිතනකොට අපිටඒ හිතඩ ඇස කණනාසේ දිවශරය කියනටක අවශ්‍ය වෙන ඒවා අශ්‍රීෙන් තමයි අපි අමකිිසි දෙයක් ගන හිතන්න උදාාරයක් ප ිදිර ගන්නකමද අප දැ විලක්ගන හිතනවා කියලා බිලක්ගන හිතනකොට අපිට ඇහන්දකපු රපයක් මක්කෙන. එම නත්න් විලේ කොක්කු කයගහ ්‍රද්්‍ය අපිට මත්ක්නවා ඒක තියෙන මඩ සුවොද අපිට මතක්කනවා. ඒ ඔක්කොම මේ ඇස කණ නාසය දිව කියන ඒවත් එක්ක බැඳිලමයි තියන්නේ. හැමැයි ඒවයි පරිබාහිර මනෙෙන් විතරක් හිතන්ට පුළුවන් ඒවා තියෙනවා කියන එක. ඔන්න මෙහම කිය තින දැන් ඒක මංහිතන්නේ මට ප්‍රයගි කැන්දකීමක් නැතිවුණට ට හිතන එක කාරි සාධාරන විස්තරකිනීම කියන මොකද මේ භාවනාව තුළ අරූපාවචරකින් තත්වයට පත්ෙන කෙනෙක්ට ඇස කණනාසය දිව ශරීරය කියන. දකීමට පරිබාහිර මනස ගැන පමණක් තියෙන චින්තන තත්ත්වයක් තියන්ට පුළුවන් කියනක තමයි මෙතන හම කියලා යන්නේ. හැබැ මේ රූපාවචර අරූපාවචර කියන මේක ඊළඟට මෙන්න මේ වගේ ලෝකටිකකටත් ලකුණු කර දයෙනවා මම මේ ගැන සරලව කියන්න මේ තිස්සෙක් තය ගැන ඉති මේ තිස්සෙක් තලය කියන අපිට අයිපර දෙවිදිකට ගන්නඩ පුලන් මේො හරි තියන ලොකටික් කියලා නැත්තන් අපිට මේක ගණඩ පුළන් හොඳම කමේ තමයි මේක යම්කිසි මානසික ත්වයක්ක ද. ංග ඔන්න මේ කාමාාවචර භූමියයේදී තියෙනලු සතරාපාය මනුෂලෝකයේ සහ දිදව්‍යලෝකයගෙන ටික මේ සතරාපාය කියනේවයි තියන්නේ නිරය අතිරිසන් ප්‍රේත ඔන්නොයි වගේ කියනටික. කාමාවචර ලෝකවල මේ පහත්තුලෝක තියෙන ලක්ෂණය තමයි මනුෂලෝකය ඇතුළුව හැමතිස්සෙම මොකක් හරි ඩ බාඩුවත්තින මොක් හරි හොයාගෙනන්නටතමයි උත්සාහ කරන්නේ දැගඟ පිීතුමකු දැං බල්ලෙන් ගත්තුූ හැමතිස්සම එක්කෝ ෑමහරි ෙක්ෂරිතමයි යහයාගෙන. මනුසයක් ගත්තුත් බලය හරි ධනයහරි රපි මැස් ලෝස් පිරමිඩ්ඩ එක කතා කර ඔන්න ඔය ූනතාව තමයි ඒකට හැමතිසම හොයාගෙනයෙන ඉතිං එක තමයි මේකම ෆිසිකලි ක්සිස්ටින්න් ලෝකයක් විදියට ගන්නවාට වඩා අපේ මානසික තත්වයක් විදියට ත්තුත් අපිට තිරිසං විදියට හැගම් මැතිකගණන්න පුුවන් සමහරි යට තිරිසංගදියට ගහ ගන්නඩ පුුවන් බැනගණඩ පුළුවන් කාමේ ඇතිකරගණ්ඩ පුුවන් පෙරේත වන්නඩ පුළුවන් ඒවගේ මනුස්සක් විදිට ඉඩත් පුළුවන්. ඒත් එක්කම අපිට ඔන්න දිින්්‍ය රාජයක විට හිතන්ඩත් පුුවන් මොකක් දෙකින් කියන්නේ දැන් දි්‍ය ලෝකවල තියෙනවා මේ තවතිසාාව කියලා. තෞතිසාාව කියන්නේ ඒක තියෙන්නේෙ ප්‍රීතිය දැන් සාමාන්‍ය මනුස්සේට ප්‍රීතිය කියල කත්ව දින්න පුළුවන්න්නේ අන්න ප්‍රීති අත්තිදිලකොට හ තවතිසාාවන්නේ. එතකොට නිම්මානරතිය කියන්නේ මේක චර හිතරගණ්ඩ ප මණික මේ අහ දිරිපත් කරන්න ොක මේ අදහස් නිත්‍ර කතාාවෙන හිදා. නිර්මාණරතිය කිය යමකිසි දෙයක් නිර්මාණය කිරීම නිසා අපිටන්න තෘපතිය. අහිතන්නක අපි ලස්සන චිත්‍රයක් කන්ද. ඒක ඇති කරත්ම් අපට තෘප්තිය හැබයි ම මේ ආපරක් කියයන කවරග ට පල යාන හතුරම ිත්‍රයක් කඇදම මේ සතුර නිර්මාණරතියෙන තට දශ කරන කියලා. ඇත්තටම චිත්‍රයක් ඇැදීම ගැබු සමාධියයක් මගේ හොඳට අදකරතිවා චිත්‍රදනකොට. ිත්‍රාදිනකොට එක වන්න මෝඩ්ෙක ඇඩ පුළුවන්.ඒ මෝඩ එක ඇතුලේ අපිට අමතු ප්‍රීතියත්තියනවා. පස්ස කාලෙක මේ ්‍යාන කියනෙක සම්බන්ධෙන් මටතෙරලාම ොනවත්තම එක්වෙලාවද මේ සාධතත්වලට ගිහිලතිනවා කියලා. එකැනීමේ චිත්‍රයක් අතිනකොට සමලට මියසික්ක් අහනොට ඒවගේ තත්ත්වට අපි ඇන්ඩ පුලුවන්. ඉති මේ නිර්මානරතිය තිෙන නිර්මාණය තෘපතිය. එතකොට මේක අන්තිමටතියන්නේ පරණින්මිත වසවර්තිර වසවර්තිමාරයක් කෙලින්න ඒ කියන්නේ ඒ වසවර්තිය කියන තත්වේද. අපිට කාමේන් ලැබෙන්ඩ පුළන් උපරිම සැපය. එකන ඇස කණ නාසය දිවශරීරය මන කියන හයම්ම අපිට ලබ්ඩ පුළන් උපරිම සතුට තියන එක තමයි මේ වසවර්ය කියෙනකේ ලක්ෂණ. හැම දිව ලෝක තියෙනටක පොසිටව්වෙනකොට මේ යට තිකතිකක් පොස්සිටව නැති වෙනවා. ඊළඟට අපිට හාම්ම වෙනවාේ රපවචර ූමිය මේ රපචර භූමි වල මේ බ්‍රහ්මයෝ අරව මේවා කියල එකක ලෝක තියෙනවා ඒ ලෝක ඇත්තටම මැප් කරන්න පුළුවන් අපිට ඔන්නන් අපේ ්‍යනතත්වට. නිදැ දිවි දැන තුන්ග දන චතුතියක් ්‍යන කියනම කකද කියලා ්‍යානගෙන අප යි වැඩිදුර පසුවට කතාරමු දැනට නිකඟහගෙනන්න මේ ්‍යාන හැමයකේම අස්ථා තුනත්තියෙනවා හීන මද්‍යම ප්‍රනීත කියලා. එකන අපි ධ්‍යානයක් කියන තත්වයට හිත පත්කරගත්තම ඇතරම් මේතින්නේ ටේ් ofෆමන්් අපේ හිතේ තියෙන පවත්තින විධ අවස්ථා. මේ ධ්‍යාන තත්වයක ඒත් ්‍යනය අපිට එන වයනවා එනවයනවාගේ නිකර එච්චර හරියට ැති හී තත්වයකුත් තියෙන.ඊටො ික් ස්ටේබල් අවස්ථාවකුත් තියවා ඊට වඩ හොඳටම ටේබල් අස්ථාවකුත් තියෙන ඉතිකනට හන මධ්‍යම ප්‍රනීත කිය අස්ථාව තුනත් තිෙන එකට මේ ඒක ලෝකවටගත්තොත් බ්‍රහ්ම පරිසජ්‍යය බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රක්්මේ ඒක ඔන්නන් අපිට මේ හීන මධ්‍යම ප්‍රනීත කියන අපේ ධ්‍යානය තත්ත්වයට තාදේශ කරලා දන්න පුළුවන්. ඉතින් ඒවගේම පරිත්තාබය අපමානය ආභස්සරය ඔන්න ඔ කියන හැමක කියෙම තියෙන්නේ මුල් මේක ටිකක් හීනයි. මැදේක මධ්‍යස්ථයි අන්ති මේක ප්‍රනීතයි අන්න එහෙම ලක්ෂණයක් මේ ලෝකවල ටිකේ තියෙන. ඊට පස්සේ පිටහම් වෙනවා අසංඥ කියන එක. අසඥ තත්ත්වය කියන එක ඒක මේ චතුරත අද්‍යානය පස්ස යන්නේ වේහපපලය වේහප්පලය කියන්නේ ඉතාමත් සතුට සුකයෙන් සතුරටොලා සුකයම් පිරි ලගිය. ඉති ඒක කියන්න කලින් මේ ්‍යාන ක්ෂණ කියනකත් මංගන්න මේ කවදාවත් අහල ත එචර හිතරගණඩ පම හපු කට්ටියට විතරක් දෙරන්න කියන්න මේ ධ්‍යාන කියන්නේ ඇත්තටම අපේ හිත පත්තෙන්ට බොලන් අවස්ථාවක්. ගොඩක් දෙනක් අධ්‍ය කල ඇත්තමේ කාමාවචර කියන. ත්ව කියෙන් අපි මේ සාමාන්‍යයෙන් කන්න බෝර්න කතා කරන තත්තේ. නමුත් මේ රූපාාවචර ධයන කිය එක අපිට අදහසක්හම් වවා සවිතක්ක සවිචාර විවේකට ප්‍රීතිසුග කියලා. මතක අපි කතා කර විතක්ක විාර සවිතක්ක සවිචා කියල අදහසක්. අන්න ඒකෙම මේ සාමාන්‍ය සවිතක්ක සවිචාරය කිය එක තියෙනවා නමුත් හිත විවේකයකට පීතියකට සුකයකට පත්වවා හිත. එක්තරආකාරයකට ඇතරම මටඒක ආදේශ කරන්න පුළුවන් ලේසියක ඔය ද්‍රක් සම්බන්ධයගේ තමයි. එතකොත් මිනිසුන්ගේ හිත ඇමති ආකාරයකට ප්‍රීදයකට සුකයකට විවේගකට පත්වවා. ඒ වගේ තත්ත්යක්ක් ඔොන්න මේ පලි නිධානයක කියනෙ ඇතුෙ තිෙන. ඊට පස්සේ දෙව නිධ්‍යානය කියනෙ ඇතුලේ මේ සභිතක්ක සවිචාරය කියන නැවතිලා. අිතක්ක විචාය කියය න ඇතරම මේ අවිතක් අවිචාය කියනෙ නැතිකක් පෙන්න්නන්න දපු නොටේෂන් එක. විතක්ක සවිචරය නැහැ කියන එක තමයි අවිතක්කා විාරය කියනක කියන ගතුව මොක්කර තිෙනක් ගැන කියන්නේ ඒක සමාධී සසාහ ප්‍රීතිසුග කියනන අවස්ථාතික තියෙනවා. ඊළඟට තුන්ගෙනයට අවිතක්කා විචාර මමුකුත් නැතුව ප්‍රීතියත් නැතුව සුකේ සහ උපේක්ෂාාවවිතරක් කිතුරුවෙනවා. හතර වෙනි තත්ත්වේද මේ පේක්ෂ සති පරිශුද්දය කියනක විතරක් ඉතුරු මේ ගැන වැඩිය හිතන් ඩැඩ පාම ලාවේ නමුත් මේ අසංය කියන හතරවෙනි ලෝක එම නැතම් වේහ්පලය කියන එක අසංජ කියන නි බ්ලන්ක් ටේට්ක් එක නිදිය ගත්තා කියනෙක් නෙවයිඒක කියෙන්නේ නමුත්ද හිත වැඩ කරන්නන්නේ නැතත්යක්. එතකොට ඉළඟට තිෙනවා ආතත්ප්පය කියලා ආතත්ප්පය කියමකක්ද තප්ප කියන්නේ තැවෙනවා කියන එක. මේක තැවීමක් නෑකිසිම. විහ කියන්නේ විනාශය, අවිහ කියන්නේ විනාශ නොවන බොහෝකල් පවතින. සුදස්සේ සුදස්සී කියලා කියන්නේ මනා ලෙස පෙනෙන. එතකොට කනිිට්ට කියන්නේ කනිෂ්ට කියන්නේ කනිෂ්ටය බාලංශය කියන්නේ කනිිෂ්ට කියන්නේ බාල අකන් ඉට්ට කියන්නේ බාල නොවූ එකනේ එයා තමයි ඒ මානසිකතත්වය තමයි අපි ගණඩ පුලම් උපරිම මානසික ත්වය උපරිම මානසික තත්වයක් මේ රූපලෝකය ඇතුළේ අපිට බාලා අදහස එකක්වත් නෑ ඔන්න ඔයා අර්ථය නොත් මෙන්න මේටික අපිට කතා කරන්න පුළුවන් මේ ලෝක ගැන මේක අයි ආඩන් පස් ගන්ඩ එපා මේ තිස්සෙක් තලය ඉන්ට්‍රඩියස් කරන්න තමයි ම මේක ගත්තේ නමු තිස්සෙක් තලය ඇතට ම පෞද්ගලික කැමතින මේ තියන ලෝකටික් විදිට විග්‍රහ කරන්න මංක දින්ට කැමති මානසික තත්තතිකක් විදිට අපි මුශ්‍ය ලෝකයින්ඩ පුලන් සතර පයින්ඩ පුුවන් බ්‍රක්්මය විලායින්ඩ පුලන්ඒ හැමේකම කතා කරන්න අපේ මානසි තත්වයක් ගෙන ති එතන හට තින මේ අරූපවචර භූමිය කියන එක ඇත්තට මං කතාරන්න මට තේරන්නේම දන්න තික ගෙන මට කතා කරන්න දෙරන්න දනිසා ඉතින් ඔන්න ඕක තමයි මේ ලෝකටික මැප් කරහම වෙන්නේ නමුත් අපේ ප්‍රධාන අන්ගේටාවත් අපි දැන් අපි අද කතා කරා මන චක්කු සෝත ගාන ජීව්හා කාය මන සහ රූප ශක්්ත ගන්ද රස පොට්ටම්බ දම්ම කිය දොළහගැන කතාකරා අතන දොළහගෙන. ඒක කතා කරනකට අපිට අර්ථකතනයක් කම්බුණා දම්ම කියන්නේ බේදනාව සංඥාව සංකාය. ඊට අමතරවෝ දම්ම කියනෙ එක ඇතුළි තිබුණා අප්‍රතිග රූප කියල ටිකක්. කලින් කාරහහාරි ස්ත්‍රීදය පුරුෂන්ද්‍රය වගේ ප්‍රතිග රූප ටික්. ඊට අමතව අංක ධාතු කියනකක් තිබුණ නොත් ඒක නැතිෙක් නෝට් කරග ාපයක්ක් නිසා පඒකමතට ගන්න නැහැ. ඊට අතරව මේ ඉතුරු ටිකට අපිට අදහසක්කාව එ ප්‍රතිගරූප කියලා. අනිදස්සන සපපටිග ප්‍රතිගරූප කියලා ඔන්න මේටිකට අදහක්කාව ඒට වේදනාව කියනඇඇට් කරන්නපා. ඒවන වේදනාවගේ මනදම්ම කියනකට විතරයිති අප ටෑච් කරන්් න ප්‍රතිගරප කියෙකක් තියෙන. ඊලඟට මන කියන්නේ මොකද කියනකට චක් විඤ්‍යානය සොත විඥාය ගාන ්‍යාය ඔන්න එක තමයි මන කියන්න.ඒමන එත්ත විං්්‍යානස්කන්දය තමයි මන කියන්නේ කියලා. ඔන්න දැන් අපිට වශනටිකක් කම්බුණ රූප අප්‍රදිකසා ප්‍රතිගරප එක දැන්හම රූප කියනටිකක් කම්මිෙනවා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියනටික මෙන්න මේ, ආයතන දුොල හඇතුළේ අපිට දකිඩ පුලුවන් කියන එක අපි හම්බුවනොත් අවිදේයටකිවොත් පංචස්කන්දිය කියන එක මෙන්න මේ ආයතන දුොළහ ඇතුළෙේ අපිට හම්බයිනෝ. ඉතින් ආයිපාරක් දැන් අද අපි කතාකරුව එක ඔයාලට කන්ෆියස් වන එකක්ද කියන එක මට තේරණි නැහැ. මොකද ඒ හරිම දර්ශනික විස්තරයක් එකට නොතේරුම් සවභාව ඇත්තියෙනවා නමුත් මේක දැනගෙනන්නක හොද ඉතින් අපි මේේ විද්‍යාව කවන්ටිං ලෝයගෙන ගන්න එක මේක පෝඩක් ඉනගතර වැදක් නෑන මේක හරියටම වික්‍රහ කරන්නේ මොකද කියනකම ලබන සතියේ විස්තර කරන්නම් පංචස් කන්දය කියෙනකින් අපි විස්තර කරන්නේ මොකක්ද කියනක. නමුත් පචකන්දය විතර කරන්න කලින් අපි ගත්තා මේ ආයතන දොල්හක්. ඇස කණ නාසේ දිවශරීරය රූපශබ්ද ගන්ද රස පොට්ටම්බ කියන සහ ධම්ම කියනටක අපි ගත්තා. මේ ගත්තයකෙන් මං මුලින් ඇහැට පේනෙ මොනොවද හ යිරන්න හ ිෆයින් කරන්න නකොට ඇහමදේම ඩිෆයින් කරඩ ල රපත්තෙක් රූපවලින්තොර හැක් ඩිෆයින් කරඩ බැහ රූප ඩිෆයින් කරන්නඩ බැහැක් නැතු. දැ පේන නැති මනස්සේට රූප ඩිෆයින් කරඩ බැවගේ කං හෙ නැති මනුසේක්ට සබ්ද ඩිෆයින් කරඩ බහැවගේ ඇස සහ රෝපයක කිය නෙක වංවංව කවදවත් අපට ඩිෆයින් කරඩ බැ එකට බැද ලයි යෙන්නේ. ඊට පසෙම කතා කර ප්‍රසාදය ගැන ප්‍රසාදයක ඇන්නෙ දැක් මේ ස්රහතින ආලෝකය වැටිලා ගේ මොලේ ඇතුළ යම්කිසි දෙයක් ප්‍රසාධ වෙනවා වෛන්ත විද්‍යාවට අනුකූළුව. අන්න ඒ මගේ මොලේ ඇතුළි ප්‍රසාධවනයක තමයි මම් මේ බලන්නේ. ඇත්තටම තියන යම්කිසිආකාරගෙන් පෙන්ෙනුට අර සම්බරින්නෙ පරිස්කෝප් එකකින් පේනවාගේ මන්නේ දැම් බලාගෙනන්නේ මගේ මොලේ තුළ ප්‍රතිනිර්මාණච රූපයදිය. ඒක බලනයම් කි හැක් තියනව ඒහ ොලේ ඇතුි තියෙන හක්වෙන්්ඩෝනි. තීරඳමක් කිවපේ එක. අන්න ප්‍රසාධරූපය කෙනෙක අපි කතා කර. ඊට පස අපි කතා කර. මේ ඇස කණනාසේ දිවශශරීරයෙන් පේන රූප ශබද්ද ගන්ධල යම් කිසි ගුණාංග ගැෙන. බෙර සද්ද එකක් ගිටර් සද්ද එකක් හැබැ ඒටම එකම ස්වය තියෙනවා පිච තියෙනවා ඩියවුරේෂණ එක යෙන ඔන්නවගේ අදහශටයට කතා කර. ඊට පසේ මන කියනය සහ දම්ම කියන දෙක. අපි ත්‍රිපිටකාශරය ගණ්ඩ බැලුව මේ විබංග ප්‍රකරණය එක කියන එක ත්‍රිපිට ඩොට්ටල්කයකේ තියෙනවා මේ කාරගෙන නිකං කියවලබලඩ ඒකේ මං ගත්තේ ආය එතන විබංග කියන එක. ආතන විංගේ අරන් නිකං කියවල බලන්න ඔයාටම ගකර අදහසක් කෙනවාද කියලා. එත්තනදී අපිට තිරුණා මේ මන්න සහ දම්ම කියන දෙකටවිනාකාරයකට සල්කනවා. ඇස කන ටිකට ව ආකාරයකයට සලකනවා. ඇස කන කියේනඒවට වේදනාව ලංකෙරෙවේ නැහැ. ඒවට කිව්වා පටිගරූප කියලා, ප්‍රතිගරූප කියලා. කොට එහම නොව බටික්වොන්න මනා ඇතනෙහ ධර්මා යතන තිනවා කිය කිව ඒවටත් ප්‍රතිග රූප කියල කිව්වා එනද අපි හොයාගඩුවන රප කියනෙමොකක්ද කියලා මේ රූප කිය ෙම හැටපේන රූප කියන අර්ථය නෙවෙේ අන්න හිතා වැදගත්ත එකක් මේ විං්ඥානය කිවහම අර හඳද වගේ ඒක වෙලාට ගේක කියනවාගේ රූප කිය හැමතිස්ම හැටපේන රූප කිය නව. පංචස්කන්දය ඇතිළල රප කියන්නේ වෙනම එකක් අප වෙනම විස්තර කරගම. ඊට පස්සේ අපි කතාකරා ඉතාම වැදගත්තති දීරමී මනසයහින්දලා. බැසම් ඇසේදල කණට බැස්සම කනඉදලා දිවශරීරය කියන පැත්තට බහිනකොට මේ හැඟීම්වල තියෙන ඇත්තටම රළුභාවයසාක් කැතභාවය වැඩි වෙනවා. එකන්නේ මනසලවල් එකේ ඉතාම පරිශුද්ධව තියන එකක් කයලෙවල් එකටපුොම හරිම කැතයි. කැතයි කිය ඒ එක හරිම ගොරෝසුයි. අයිපරක් සරලවගත්තත් කාමුක සිතවෙල්ල හිතටට වඩ ඒක ක්ටිවිිටි එකක් විදිට කරනකොට එක බරතාව වැඩි දවේශය හිතර නැගෙනවට වඩා දවේශය ක්‍රියාත්මක වෙනකොට කයින් ක්‍රියත්මක වෙනකොට ඒක තියනෙන හයිිය එක තින කැකෑරෙන භාවය රලුභාවය වැඩි. ඉතින් අපිට තේරුුණා මෙන්න මේ හිතේ තියෙන ස්වභාවටිකට අනුව අපි හිත බෙදවා ලෝක තුනක කාමාවචරභූමිය, රූපාවචර භූමියය සහ අරූපාාවචර භූමියය කියන කියලා. එටකොට රූපාාවචර අරපාචර කියනක හතා කරන්නන අපි හරියටම රප කියක තරම් ඩඕනේ නමුතු රප කියනකතරම් ගඩ කලින් රූපච ර පාච තෙරුන් ඩ ොඳද මද විස්තර. ඉතින් මේ කාමාවචරභූමේද මේ ඔක්කොම හායම වැඩ කරනවා. රූපාවචරභූමේදී ඇස කන්න මනස කියනක විතරයි වැඩකරන්නේ. අරුපාවචරභූේද මනස කියනක විතරයි වැඩ කරන්නේ. ඉතිං ගොඩක්වෙලාවට අපි මනස කියන එක විතරක් වැඩකරනවා කියන එක ගැන අන්දකීමක් බොහෝ දෙනාට නැ. මන් දන්නෙත් නෑ හැබැම් මම දන්නවා නහය දිව සහ කාය කියන එකෙන් පරිබාහිර රූපාවචර ලෝකයේ තියෙන මානසික තත්ත්ව. ඔන්න එතකොට ඒක මං ඔන්න තිස්සෙක් තලේටත් නැප් කර මෙන්න මෙහම එකක් තියෙනවා කියලා ඕක තමයි අද දවසේ අපේ අභිධර්ම සංග්‍රහය ඉතිං මේක ටිකක් ශාත්‍රිය වැඩියුවට පුළල නර්සෙන්ට පුළක් නමුත් මේටි අපි දැනගම. මේක ඩාම වැදගත් සකල්පේතමයි පචකන්දයකිනි සංකල්පය ඒ අපි ලබන සතේදී විස්තර කරගමු.